නෙළුම්යාය පදනමේ වැඩසටහන අධ්‍යක්ෂක නීතිඥ රදිකා ගුණරත්න මානව හිමිකම් හා තොරතුරු නීතිය පිළිබඳ එවැගේම සිවිල් ක්‍රියාකාරිනියක් මාධ්‍යවේදිනියක් දේශකවරියක් විදියට හඳුනා ගන්නා රදිකා ගුණරත්න තරුණ නීතිඥවරිය අපේ මැදිරියට ඇවිල්ලා අද දවසේ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා කරනවා. අපි ආයමත් මුලට මෙමු. අපි මේ කතා කරන්නේ කුමක් ගැන කෙටියෙන් පැහැදිලි කරමු. ඉතාම කෙටියෙන් කිව්වොත් ලංකාව සුඛිත මුදිත කරන්නට ඕනේ මානවම් රජුගේ පටන් මහා පරාක්‍රම බහ යුගය දක්වා සම්පෝෂිත කරන්න නම් ආර්ථික නගා සිටවන්න ඕනේ කියලා යම්කිසි කෙනෙක් රට හදන කෙනෙක් කියනවා නම් ආමන්ත්‍රණය කරගු කළ යුතු තැන තමයි. ඒ කියන්නේ ග්‍රාමීය දිලිඳු බව සහ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිච්ච තැන ඒ ලක්ෂ්‍ය සලකුණු වෙච්ච තැන තමයි අපි මේ හොයන්නේ. ඒක තමයි ඉතාම කෙටියෙන් කියනවා නම් ගමට එන අපි සරලවම පැහැදිලි කළොත් මේ මොහොතේ මොකක්ද මේ තියෙන ඛේද වාචකය? මේ අම්මලා අඬන්නේ ඇයි? විශේෂයෙන් අපි අද දවසේ වැඩිපුර අවධානය යොමු කළ අපි ගිහිල්ලා කරුණු හොයාගත්තු උතුරුමැද පළාත පොළොන්නරුව අනුරාධපුර කේන්ද්‍ර කරගත්තු මේ අම්මලා මේ විදියට අඬන්නේ ඇයි? අම්මලා ණය වෙලා තියෙනවා ඔවුන්ගේ යම්කිසි අවශ්‍යතාවයක් කරගන්නට. එතකොට අසීමාන්තික ඉදිරවුන් ණය වෙලා තියෙනවා. ඒක අපි වෙනම කතා කළ යුතුයි. ඇයි ණය කළමනාකරණය කරන්නට ඔවුන්ට බැරි වුණේ කියලා. ණය කළමනාකරණය වෙනම විෂයක්නේ. කොහොම හරි එසේ ඔවුන් ණය වුණා එක්තරා තැනකින් එහාට ඔවුන්ට ණය ගෙවා ගන්නට බැරි වුණා. ඉන්පසු අසරණ වුණා. ඒ ඛේදවාචකයේ සමාජයේ ඛේදවාචකයේ ගැන තමයි ඒක ගැන විග්‍රහයක් තමයි අපි මේ කරමින් ඉන්නේ. ඔවුන් ණය වුණේ මං හිතන්නේ කිසිම කෙනෙක් ඔය කිසිම අපි කේස 100ක් ගත්තොත් අවස්ථා 100ක් ගත්තොත් සිද්ධි 100ක් ගත්තොත් එකම එක සිද්ධියකදී විතරක් ඔබට හම්බ වෙයි දුවගේ වෙඩින් එක ගන්න ගමට පෙන්න හත් දවසක් මගුල් කණ්ඩ පොලියට සල්ලි ගත්ත කියන කෙනෙක්. අනික 99 දෙනාම තමන්ගේ මොකක් හරි අවශ්‍යතාවයකට මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න සද්භාවෙන් ලබා ගත ණය මේ තියෙන්නේ. ඒවා ගෙවා ගන්නට ඕන් බැරි වුණාම උන් අන්ත අසරණීම ගැන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒක පැහැදිලිවම මනුස්ස ජීවිත එක්ක කරන භයානක ගනුදෙනුවක්. දෙකයි 77යි 44යි 22 දෙකයි 77යි 44යි 23 අපේ දුරකථනය ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබටත් කතා කරන්නට පුළුවන්. අපි විරාමයට යන්නට පෙර කතා බහ කරමින් හිටියේ. දැන් මෙහෙම අසරණභාවයට පත්වෙච්ච කෙනෙක්ට පිළිසරණක් නැද්ද? ඇත්තටම ඔබ කියා සිටියා ඔව් එහෙම තැනක් තියෙනවා සහ ඔවුන් දැනුවත් වුණොත් ඔවුන්ට අසරණ නොවී ඉන්නටත් තැන් නීතියෙන් තියෙනවා කියලා. මේකට ලොකු පුළුල් ක්‍රියාදාමයක් අවශ්‍යයි රන්සි. ඇත්තටම මම අර කිව්වේ විදිහට අර පොලිසියට ගිහාම ඒ කියන්නේ තමන්ට හිංසනයක් සිද්ධ වෙනවා කියලා පොලිසියට ගිහාම ඒක ආරවුලක් නිසා ඒක සමතකරණයට කරන්න දෙපාර්ශ්වයේ කැඳලා ඉමසන්නට පොලිසියට බලය තියෙනවා. ගොඩක් අය නොදන්නා දේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොලිසියට ගිහිල්ලා පොලී මුදල අය කරගන්න බෑ. මොකද අන්ඔතරයිස් ලෙන්ඩින් ඒ කියන්නේ ලියාපදිංචි නොවි ඔය ගම්වල එහෙම ණය දෙන එක ඒගොල්ලන්ට බෑ. ඒක නීති විරෝධී නයින්ම නීති විරෝධී. ඔවුන්ට නීතිය පිළිසරණ පතන්නට බෑ. ඒක සීල් නඩුව. හැබැයි ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන තිබෙන විවේචනය අපි දන්නවනේ. ඒ අකර්මණ්‍ය ඒ බිඳ වැටවීම ඇතුළේ අපි දකිනවා සමහරලාවට ගමේ මිනිස්සයාව මෙහෙම ගෙන්නලා පොලිසියට ගියා වුණත් පොලිසියේ නීතිය පිළිසරණ හිංසාව කෙනෙකුට පතන්න කියලා මහබැංකු අධිපතිවරයා කියනකොට ගමේ මිනිස්සයා හිංසනයට ලක් වෙනවා නම් වාචික හිංසනයට ලක් වෙනවා නම් ඒ ගැන කියන්න තර්ජනය කරනවා නම් පොලිසියට ගිහාම දෙපාර්ශ්වයක ඇඳලා සමහරවිට පොලිසියෙන් කියනවා නම් ගත්තනේ පොලිය මේක කොහොම හරි ගෙවන්න කියලා කොහොම හරි ගෙවන තැනට මේ මිනිස්සාව නැවතපත් කරනවා නම් ඒක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. එතකොට මම අර කිව්වා වගේ එංගලන්තයේ තියෙන අර සිටිසන් ඇඩ්වොකසි බියුරෝ වගේ එහෙම සේවයක් අවශ්‍යයි. ඔවුන් සක්‍රීයව ගමට යන ආයතනයක් අවශ්‍යයි. පුරවැසියාට ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ට ඉහළින් තියෙන ආයතනයක් නෙමෙයි අපේ රටට අවශ්‍ය. එහෙම ආයතන නෙමෙයි. ගමේ මිනිස්සුන්ට එක ගැවසෙන ඔවුන්ගේ නියෝජිතයන් සමග වැඩ කරන අර බිම් මට්ටමේ වැඩ කරන අධිකාරීන් වහාම අවශ්‍යයි. ඒවා වහාම ඒවා එහෙම ඒවා පිහිටවලා තියෙනවා. අපි දන්නවා ලංකාව ඉතාම හොඳ නීති තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ආයතන නීති පිහිටවල ස්ථාපිත කරලා තියෙනවා නම් වහාම සක්‍රිය කළ යුතුයි. ඒව අකර්මණ්‍ය වෙලා තියෙනවා නම් ඒවට හේතු හොයන්නට නේ. එහෙමත් නැත්නම් අලුතෙන්ම අලුත් ක්‍රමයක් ගෙනල්ලා මේක සහ මුලින්ම වෙනස් කළ යුතුයි. මම පැහැදිලිවම කියනවා රන්සි මේ වෙනකොට මේ ණය උගුල කියන්නේ ඇත්තරම යුද්ධයක්. මේ යුද්ධෙන් පැරදිච්ච මිනිසුන්ව බේරගන්න මානසික මෙහෙයුමක් අවශ්‍යයි. වහාම මේ මිනිසුන් පුනරුත්ථාපනය කළ යුතුයි. වහාම පුනරුත්ථාපනය කළ යුතුයි. ඔවුන්ව මානසිකව ඔවුන් ඇදවැටලා තියෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි. එතකොට නැවත හරි මේ ප්‍රශ්නේ විසඳුවා කියමු. ණය ටික ගෙව්වා මොකක් හරි ක්‍රමකින් ගෙව්වා. ඊට පස්සේ ආයි ණය වෙන්නේ නැද්ද මේ මිනිස්සු? එතෙන්ට ඒ පුද්ගලයාවපත් නොවෙන්න අපිට වැඩපිළිවෙලක් තියනවාද? එතකොට ඔවුන්ට ජීවනෝපායක් හදන්නට ඕනේ. ගෙදර අම්මා ගෘහණිය 17 ණය වෙලා නිසා තියෙන මානසික පීඩාව නිසා බිඳ වැටිච්ච පවුල් සංස්ථාව නැවත කොහොමද අපි පිළිසකර කරගන්නේ?
එතකොට ගොඩක් කලට අපි දකිනවා ගමේ පිරිමියා වෙනදාට වඩා මත් පැඹුණා. මේ මේ පුහුදුන් මිනිස්සු සර්වඥ නැහැනේ. අපිට එහෙම බලාපොරොත්තු වෙන්නට බෑ. මේක ඉතාම බුද්ධිමතිර හසුරවගනි මේකලු දැනගන්න ඕනේ ණය වෙනවා නම් ඒවා ගෙවන්න බැරෙනම් නොගෙන ඉන්න. මේවා හරිය හාසිජනක කතා වෙනවා. අපි ගමට ගිහිල්ලා උන්ගේ කතා අහද්දි අපි එහෙම එළියෙන් ඉඳන් කිව්වට එතකොට ඒ වට වැඩපිළිවෙලක් මම ඒකයි කියන්නේ මේ මේ ප්‍රජාව මේ වින්දිතයන් පුනරුත්ථාපනය කළ යුතු තරමට මේ ප්‍රශ්නේ උඩදුව අවසන්. මේ මගේ ප්‍රශ්නේ නෙවෙයි. ඔබට හිතනවා ඇති ඔව් මේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි මේ අපේ රටේ තවත් අපේම වූ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. අපි ඕන්ට ඇහුම් කන් දිය යුත්තේ යන්නේ හිඳයි. මේ කෙනෙක් ඇවිල්ලා කිව්වා සතියෙන් සතිය ගෙවන්න පුළුවන් මේ ඔයාට 25000ක ණයක් කරන් දෙන්නද කියලා. මං කිව්වා අපෝ එපා මට අරගෙන ගෙවන්න ක්‍රමයක් නැහැ. මගේ මහත්තයර රස්සාවක් නැහැ. මං කරන්නේ මේ පාපති මහන එක ඒකෙන් ඉන්න බෑ කියලා. ඊට පස්සේ මෙයා මට බල කරා. නෑ නෑ ඔයාට පුළුවන් පාපති 10ක් හරි මහගත සතියේට ඒ ගාන ගෙවා ගන්න පුළුවන්. ඒක නිසා මේකට සම්බන්ධ වෙන්න කිව්වා. මාත් ඉතින් මගේ අගහිංසන් ගොඩයි ළමයි දෙන්නට උගන්වන්න ඕනේ. මං ඒකට කැමති වුණා. එදා ඉඳන් තමයි ඒ ණය දිගින් දිගටම ගිහින්න ඒකේ වාරික ගෙවා ගන්න බැරි වුණොත් ඒ මහත්තයා ගෙදරට එනවා. රෑ 7ට 8ට 9ට පවා ගෙදරට එනවා වාරිකේ ගන්න. මගේ විතරක් නෙමෙයි අපේ කණ්ඩායමේ කෙනෙක් ගෙන්න ඇති වුණොත් කණ්ඩායමේ අය ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් කණ්ඩායමේ අයට බැරි වුණොත් සමිතිය අය හරි එකතු වෙලා ඒ වාරිකේ ගෙවන්න ඕනේ. ඒක ගෙවන්නේ නැත්නම් ඒ මහත්තයා එළි වෙනකන් හරි ඉන්නවා යන්නේ නැහැ. එහෙමත් නෙමෙයි මේ මහත්තයෝ එයාලා හොඳට ඇඳගෙන ටයිකෝට් පැළඳගෙන ඉන්නේ. ඒ වුණාට අපේ වයසවත් තරකන් නැතුව එයාලා බැරිම තැන අසභ්‍ය වචන පවා පාවිච්චි කරනවා වාරිකේ ගන්න. ගෙදර ඉන්න මනං ආච්චි සීය පවා මතක් කරලා මට මෙතන ඒ වචන කියන්න බෑ වාරිකේ ගන්නවා. ආවි ගොඩ කරුණාව පෙන්නලා තමයි එන්නේ. මෙහෙමයි ඔයාලා ගොඩ එන්න අපි උදව් කරන්නේ. සතිවාරිකායි කියනවා ඔයාලගේ අනිත් ආයතන වගේ අපි මාසිකට සැරයක් අරන් කුට්ටු පිටින් අරගන්නේ නැහැ. ඔයාලට ගෙවන්න පුළුවන් විදියට තමයි සති අපි හදලා තියෙන්නේ. මේ ඒක නිසා මෙහෙම ගෙවන්න ලේසි ක්‍රමයට ඔයාලා වෙනුවෙන් අපි මේ ණය දෙන්නේ ඔයාලට දිනු වෙන්න. එහෙම කියලා තමයි ගන්නෙ. ඒ වුණාට ගෙනියන්නේ නම් අර විදියට. දැන් එතකොට මේ අයට වෙන වාචික අඩත්තේටම් වලට මේ අයට කරන අපහාසවලට නින්දාවලට එතකොට මේ අයගේ මානසිකව පීඩාවට පත් කරන ඒවාට කවුරු හරි පොලියක් ගණනය කළොත් එහෙම ඒක මම හිතන්නේ ඔය ගෙවන්න තියෙන පොලියටත් වඩා වැඩි වෙයි. මිනිස්සු හැම කෙනෙක්ම කැමති අභිමානයෙන් ජීවත් වෙන්න. අපි එතන ඒ ගැනත් කතා කළ යුතුයි. ඔව්. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා රන්සි. අඩුම ගානේ මේ මිනිස්සු බය නැතුව රූපවාහිනී කැමරා ඉස්සරහට ඇවිල්ලා කියන අපිට මෙහෙම කිව්වා ඔෆ් කැමරා මටේ කියපු වචන කිව්වා. ඒක ප්‍රසිද්ධ මාධ්‍යව කියන්නට බැරි නිසා මම මෙතන කියන්නේ නැහැ. නමුත් ගොඩක් අය මෙහෙම අඩන්තේට්ටම් වෙනවායි කියන කාරණය තේරුම් ගන්නට තරම් ඒක පිළිගන්නට තරම්වත් Tamanට හිමිකම් කියලා જાතියක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක මානව හිමිකම් ගැන වැඩ කරන නිසා අපි හොඳටම දන්නවා. දැන් වාචික අඩන්තේටම වාචික හිංසනය. දැන් මේ කියන්නේ මේ යූනුස් කිව්වේ දා ගමේ කාන්තාව 97% යන ගමේ කාන්තාවට ණය දුන්නාම ඇයට ශිල්පයක් ඉගෙනපුවාම ග්‍රාමීය ආර්ථික සයිවල ගන්නනවා කියලානේ. එතකොට ගමේ කාන්තාව හොයාගෙන ගමට එන මේ මයික්‍රෝක්‍රෙඩිට් සමාගම හෝ මේ සමිතියේ ඒ නියෝජිතයන් අන්තිමට ගරහන්නේ ගැහණුකමට. අන්තිමට ගරහන්නේත් ඒ ගැහණුකමට. එතකොට ඒ කියන වචන ඒවා ප්‍රසිද්ධ මාධ්‍යක කියන්නට බෑ. නමුත් ඒ දේවල් එක උන් ගහන්නේ හරි සියුම් තැනකටනේ. එතකොට ඒක තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝන මේක මගේ අභිමානයට ප්‍රහාරයක්. එහෙම හිතන මට්ටමක මානසික මට්ටමක ඇත්තටම මේ මිනිස්සු ඉන්නවද? මේ මිනිස්සු ඉන්නේ හරි පීඩණයට පත් වෙච්ච මේ මේ මැරෙන්න තියෙනව නම් හොඳයි මේ මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා කියන තැනකනේ. එතකොට ඔවුන්ට ආත්ම අභිමානය ගැන හැඟීමක් එනවාද? උන් මානසිකව පල්ලෙහාට දාලා තමයි මේ පොලිය ඉල්ලන්නේ. ඒ කියන්නේ ගමේ පොලි මුදලාලි සරමැඳගෙන ඇවිල්ලා කුණු හරපෙන් බැනලා මට මගේ සල්ලි දියන් කියන කතාවම මයික්‍රෝවේට් සමාගමේ නියෝජිතයෙක් ටයිකෝට් එකක් දාගෙන දැන් එහෙම නොවන අය කියන්න බෑනේ ගොඩක් සිද්ධිවල දිහෙම එනවා ඒවා රෙකෝඩඩ්. එතකොට ටයිකෝට් එකක් දාගෙන අර සරමැඳගෙන ඇවිල්ලා පොලි මුදලාලි කුණු හරපෙන් ඉල්ලන එකම තමයි මේ ටයිකෝට් දාගෙන ඇවිල්ලා ඒ නියෝජිතයා ඉල්ලන්නේ. ඒ එකම මම කියන්න ඕනේ මතක් කරන්න ඕනේ අපිට එකම එක අවස්ථාවක් සිද්ධි 100ක් ගත්තොත් එකම එක අවස්ථාවක විතරක් අපිට එක අම්මා කෙනෙක් කිව්වා ඇයට කර කියා ගන්නව දෙයක් නැහැ. ඒ නියෝජිතයා කිව්වලු කරන්න දෙයක් නැහැ අම්මේ මේක අපිට ටාගට් දීලා තියෙනවා මට තේරෙනවා අම්මගේ දුක කියලා අතේ දෙවිච්ච රුපියල් 1000 දීලා ගියලු. එහෙම මිනිස්සුත් ඉන්නවා. එතකොට මේක මේ සමස්ත සනුහරේටම කරන හෙළාදකීමක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයේ මානුෂික නොවීම. බහුතරයේ සදාචාරාත්මක විදිහට ණය අය කර ගැනීමට පියවර නොගැනීම. එතනයි ගැටලුව තියෙන්නේ.
දැන් අපි අර හැමතිස්සෙම මේ මාතෘකාව ඒ පැත්ත සහ මේ පැත්ත කියන දෙපැත්තම ගැන කතා කරපු නිසාම මට හිතෙනවා දැන් ප්‍රධාන ධාරාවේ බැංකුවකින් ඔබ ණයක් ලබා ගත්තොත් මාසිකට සැරයක් ඔබේ ණය වාරිකය ගිහිල්ලා ඔබ ගෙවනවා. හැබැයි මේ අය ඉතා විශාල අවදානමකුත් අරගෙන ඒ වගේම තවත් නියෝජිතයෙක් යවන්න ඕනේ ගමට. ඒ අයවත් නඩත්තු කරමින් අපි අරගෙන ගිහිල්ලා දෙන්නේ නැහැ ඒ ආයතනයට ආයතනෙන් කෙනෙක් එනවා. ඔවුන් ඒ විදිහේ නඩත්තුවකුත් කරමින් ඔවුන් ගන්නේ ලොකු අවදානමක්. අර ව්‍යාපාරවලදී කියනවනේ high risk එහෙමනම් high profit ලබා ගන්නට. දැන් මේ වැඩි ලාභ ලබා ගන්නට හෝ ඔවුන් ඉහළ අවදානමකුත් ගන්නවනේ. ඔවුන්ට ණය මේ විදි මේ කියන විදිහට නොලැබී යන්නටත් පුළුවන්නේ. එතකොට ඔවුන්ගේ පැත්තෙන් උතුම්ට අසාධාරණයක් කියලා තියෙනවනේ. ඔබ කියනවා නියෝජිතයා දෙපාමුලට ඇවිල්ලා ඔවුන් ගන්නේ රිස්ක් එකක් කියලා. මම කියනවා රිස්ක් එකක් නෙමෙයි. මම කියන්නේ එතනදී ඔහුව නඩත්තු කරන්න එපා. ඒ අය සමාගම ගන්නේ රිස්ක් එකක් නේ. ඒකනේ ඔබ කියන්නේ. සමාගම ගන්නවා මේ අයට ලොකු තැන්පතු නැතුව. සල්ලි නොගෙවුවොත් තැන්පතු නැතුව. ඒ නිසා මේක මෙතන අවදානමක් තියෙනවා. නමුත් ඔබ හිතනවාද රන්සි මේ සමාගම අවදානම ගන්නවා කියලා? ඒ අවදානම සහමුලින්ම ගන්නේ අර අසරණ ගමේ මිනිස්සයා ණයකාරය ගන්නේ. එතකොට ඔය දෙපාමුලට ඇවිල්ලා ණය දෙන අය දෙපාමුලට ඇවිල්ලා ඊට වඩා ලස්සන භාෂාව පාවිච්චි කරමින් ඊට වඩා හොඳින් සම්පූර්ණයෙන්ම ණය වාරිකය අය කරගෙන යනවා. ඔබට හොයාගන්නට පුළුවන් ආර්ථිකය දාන්නට පුළුවන් ශුද්ධමූල සමාගම් හෝ ලියාපදිංචි සමාගම්. මොකද ලියාපදිංචි සමාගම තොරතුරු පන්ති 42 වගන්තියටදී ලියාපදිංචි නම් මහජන කටයුත්තක් නම් කරන්නේ ඔවුන් බැඳිලා ඉන්න ඔවුන් අධිකාරියක් වෙනවා. ඕනම් පුරවැසියෙකුට තොරතුරු ඉල්ලන්නට පුළුවන්. ඉල්ලලා බලන්න අපි අරගෙන තියෙනවා සමහර ශුද්ධ මූල්‍ය සමාගම් වල ගිය අවුරුද්දේ ලාභේ බිලියන ගණනක්. එතකොට අර කියන අවදානම තිබුණා වුණත් ඒ අවදානම උන්ට මං හිතන්නේ අවදානම නෝන්ට පාඩුවක් කියලා ඇති කියලා. අපි මේ කතා කරන හැම සිද්ධියකදීම මේ කාන්තාවන් කියන්නේ මම ණය ගත්තනේ මම කොහොම හරි ගෙවන්න ඕනේ. සහ ණය දුන්නේ නැතොත් වාරිකය දුන්නේ නැතොත් යන්නේ නැහැ කියලා අර සමාගමේ නියෝජිතව පිළිකන්නේ පුටුවක් තියාගෙන ඉන්නවා නම් එතන රිස්ක් එක තියෙන්නේ ඒ සමාගමට නෙමෙයි අර ගෙවල් ඇතුලේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට. එක පවුලක් අපිට කිව්වා අපේ පවුලේ 4 දෙනෙක් කිනා දැන් කරන්න දෙයක් නැහැ. අපේ තාත්තා හැමතිස්සෙම කිනා අපි දොර ජනෙල් වහගෙන කරන්ට් එක අල්ලගෙන අපි 4 දෙනාම මැරෙමු. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. එතකොට අවදානම තියෙන්නේ කොතනද? ඒකාන්තව තමයි අර කිව්වේ මගේ දුවට රස්සාවක් හොයලා දෙන්න. එතකොට මේ ණය ටික ගෙවයි. ඔවුන් හැමතිස්සෙම හිතන්නේ ණය ගෙවන්න. ඔවුන් අහිංසක මිනිස්සු. මං හිතන්නේ ඔය කියන අවදානම තිබෙනවා කියලා සහ නීතිය තමයි නීතිය තියෙන දේ තමයි ඔවුන්ගේ පනතේ තියෙන දේ තමයි අවදානම් සහගත ණය දෙනවා නම් ඒ අවදානම ඒ වගකීම දැරිය යුත්තේ ණය දෙන කෙනා ශුද්ධ මූල සමාගම. එතකොට ඒක දැනගෙන වුන් දෙන්නේ ඒ නිසානේ අධික පොලිය අනුපාතිකයක් අය කරන්නේ. එතනින් එහාට තර්කයක් නෑ ඇත්තටම. ඒක වුන් දැනගන්නවා. වුන් දැනගෙන මුලින්ඳන් කරන්නේ එහෙම. එතකොට ඒකට අර මිනිසුත් පුළුවන් තරම් ණය ගෙවන්නනේ බලන්න. කවුරුත් නෑ මෙතන ණය පැහැර හරින. ඒ කියන්නේ එහෙම ගමේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. වුන් එහෙම දූෂිත නෑ. වුන්ට හරි මදිකමක් මේ ණය අරගෙන ගෙවා ගන්න බැරි. 4 වටින් මිනිස්සු බයිනවා. අර සමිතියේ අනික් සමාජිකයෝ හැමෝම පණීඩ එවනවා. ඊට පස්සේ නියෝජිතය වෙනවා. තර්ජන එනවා ගෙදරට. මහත්යට පණීඩ කියනවා. නෑදෑයින්ට පණීඩ කියනවා. ගිහිල්ලා පණීඩ කියනවා. බයිසිකලේ ගිහිල්ලා කියනවා. මේ තත්ත්වය අතර ඔය කියන අවදානම ප්‍රායෝගිකව එහෙම තිබුණා වුණත් ප්‍රායෝගිකව එහෙම අවදානමක් නැහැ. ඒ කියන්නේ අවදානමක් තිබුණත් ඉතාම අඩුයි. මම කියනවා ඒ වගේම මේ ශුද්ධ මූල්‍ය ක්‍රමයට ගිහිල්ලා බංකොලොත් වෙච්ච සමාගම් තිබෙන්නට පුළුවන්. එහෙම නැහැ කියන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ ක්‍රමය ඇතුලේ සර්වයිව් වෙන පැවතෙන සමාගම් තියෙනවනේ. ඒ පැවතෙන සමාගම් වල ඔවුන්ගේ ලාභය ඉතාදිකයි. එතකොට ඒ ලාභය කියන්නේ ඇත්තටම අර අහිංසක ගමේ ඉන්න මිනිසුන්ගේ ලේමස් ඒ කඳුළු දහදිය. ඒක සාධාරණීකරණය කරන්නට කරන්නට පුළුවන් ද අපිට? ඔය කියන හැම දෙයක් එක්කම නිරන්තර ගැවසෙමින් හැම ඒ ඔය ලේ ඔබ කියන මේ දහ කඳුළු දහඩිය ඇහින් දකිමින් කටයුතු කරන ඔබට සමීපව ක්‍රියා කරන සමාජ ක්‍රියාකාරණයක් වන යසවති වාසල මහත්මිය මේ වෙලාවේ දුරකථනයෙන් අපි සම්බන්ධ කරගත්තා. අයිබෝන් ඔබතුමියට වාසල මහත්මිය අපි කැමතියි ඔබගේ අත්දැකීම් දැනගන්නට ඔබ මේ ශාස්ත්‍රයේ කටයුතු කරන නිසා මේ ආයතනයත් එක්ක. අයිබෝන් හලෝ යසවති වාසල මහත්මිය මම සම්බන්ධලා ඉන්නේ නම් යසවති මහත්මිය නෙමෙයි එනේ ඔබතුමාගේ නම මම ආරිසිංහ
ඔබතුමා කියන්න ඔබතුමාගේ ගැටලුව. මම රාජසේල්ගේ මේ හා සමන ග්‍රාමීය ආර්ථිකයත් එක්ක ගැටලා ඉන්න මේ නිලධාරී. නමුත් මට මේ මගේ තනතුර මම නොකිය මම කියන්න මේ අත්ත මේ ප්‍රශ්නේ ගැන. හොඳයි. මොකද බොහෝ විට මේ වගේ ආයතන දැන් අපිට හම්බෙනවා. නමුත් ඒ අය කවදාකවත් මේ මහ ජනතාව අපේ ගාවට එනවා මිස ඒ නිලධාරීන් ඇවිල්ලා දෙලින්ම අත්තු මුණ ගැහෙන්නේ නැහැ. එතනදී මේ විශේෂයෙන් මේ අය බලාපොරොත්තු වෙන්නේ අර රාජ්‍ය ආවරණයක් බලාපොරොත්තු වෙනවා. ඒ පුද්ගලයන් පදිංචිය එහෙමනම් ඔවුන් මේ ඉන්න අර තීර ඉන්නේ කොහෙද කියන එක ගැන ඒ කියන්නේ මේ අර ඉස්සෙල්ලා අර මේ රාජගමහින්නේ කිව්වාගේ පොළොතියයි කියන සැකේ නිසා ඔවුන් මේ පදිංචි පිළිබඳව තහවුරු කර ගැනීමක් අපෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට මතකයි තෙරපනේ රාජශිරේගම් කොට්ටාසේ වගේ ගැටලුවක් ඇවිල්ලා ඒ සුද්‍රභු සමාගම් සියල්ල එතනින් එළවලා දැම්මා. ඒ වගේ ප්‍රශ්නයක් ආපු නිසා දැන් ඔවුන් කරන දේ තමයි අර චන්දහිමි නාමලේකනේ පිටපතක් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ කටයුත්තක් කරනවා. ඒ වගේම තමයි මේ සතිනය වගේම දිනපතා ගන්න අර ඩෙලි කලෙක්ෂන් කියන එකක් දැන් බොහෝ විට හැමතැනම ක්‍රියාත්මක වෙනවා. ඒකදි වෙන්නේ යම් ආර්ථික ශක්තියක් තියෙන මිනිසුත් ඒකේ පල්ලයට වැටෙන එක. මොකද එහෙම කියන්නේ ඒ මිනිස්සු දවසේ හම්බ කරගන්න සල්ලි ටික හවසට අරගෙන යනවා දිනපතාම ඒ කට්ටිය. ඉතින් ඒකට මේකෙන් වෙන්නේ යම් අර දුප්පත්ම කොටසක් නෙමෙයි යම් ආර්ථික ශක්තිය තිබිච්ච මිනිසුත් ඒකෙන් පල්ලයට වැටෙන එක. මොකද ඒකෙදි සාමාන්‍යයෙන් 100%ක විතර පොලියක් තමයි අය වෙන්නේ සාමාන්‍යයෙන් වාර්ෂික පොලියක් විතර ගත්තොත් මුදලෙන් බැංකුවකින් ගත්තොත් 112%කට 14%කට 15%කට හම්බ වෙන එක. 50% වගේ මේ ලොකු කුලියක් තමයි උන් ණය කරගන්න දිනපතා ගන්න දේලි කලෙක්ෂන් එක. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා මේව නියාමනය කරන්න කිසිම ආයතනයක් ඇත්තටම අපි නම් දැකලා නැහැ ඒක දෙන්නේ. හැබැයි රාජ්‍ය නිලධාරීන් විදිහට අපිට උනත් ඒකට මේ දිහත් වෙනට පුළුවන් කමක් නැහැ. මොකද ඔවුන් ගාව එළියාපන් ජීවිතවල අපට තොරතුරු ගන්න ඔවුන් අපේ කෙරවට ගිලින් ඉන්න නිසා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. අපි එතනදී මතුණු කාරණා පිළිබඳවත් කතා කරමු. අපි ඊට කලින් යසවති වාසල මහත්මියත් සමග කතා කරන්නට කැමති. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් මහත්මිය. ඔව් යසවති මහත්මිය අපිට කියන්න ඔබතුමියගේ අත්දැකීම් ඔබ දකින ඔබ නිරන්තරයෙන් කටයුතු කරනවා මේ අයත් සමග ඒ නිසාම. ඔව් මේ මහත්මිය අපි නෙළුමිය ආයි පදනම ඇත්තටම මේ පොළොන්නරුවට ඇවිල්ලා මේ කරපු වැඩේ ඉතාමත්ම වැදගත්. මොකද මේ සංවේදී මාතෘකාවක් තමයි මේගොල්ලන් මේ අත ගහලා තියෙන්නේ. මේ ජනතාව ඇත්තටම මේ ණය බර කියන එක උල්ලගන්න බැරි මට්ටමක ඉන්න කාන්තා පිටසක් තමයි අපි ඔතනදී හඳුනාගන්නේ. මම ඇහෙනවද? ඇහෙනවා අපි අසා සිටිනවා ඔබතුමිය කියන අත්දැකීම්. මේගොල්ලන්ගේ ණය බර වලට මම හිතන්නේ මේක ලොකු සහනයක්. උතුරු මැද පළාත කියන්නේ කුසිකාර්මික ජනපදයක්. කුසිකාර්මික ජනපදයක ගොවිතැන් කටයුතු කරලා ජීවත් වෙන ගොවි පවුල් තමයි මේක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මේ සමාජයේ මිනිස්සු මේ මුල්‍ය සමාගම් හොඳට අඳුනගෙන තියෙනවා මේ අහිංසක පවුල් වලට කොතනින්ද පිවිසෙන්න පුළුවන් කියන එක. ඒගොල්ලෝ ඉතාමත්ම සංවේදී ස්ථානේ හඳුනාගෙන මේගොල්ලන්ට මේ ගම්වලට ඇවිල්ලා මූල්‍ය සමාගම් සහය සේවා සපයනවා. ඇත්තටම මේ සහයක්ද මේ සපයන්නේ? මට තියෙන ගැටලුව ඒක තමයි. දැන් මොකද මේගොල්ලෝ සහන සේවාවන් සපයනවා කියලා මේ දුප්පත් මිනිස්සුම දවසින් දවසට මරෝගුලට ගෙනියන්නේ ණය. දැන් ඒගොල්ලෝ හොයා බලන්නේ නැහැ මේගොල්ලන්ගේ මේ ණය මුදල් කොහොමද මේවා අපව එකතු කරගන්නේ, මේ වගේ වන්න පුළුවන්ද, මේවට ආදායම් තියෙනවද, මේ වගේ නෝයල බලන්නේ කවුරු. එහෙම කරලා දැන් මේගොල්ලන්ට මේ අධ්‍යාපන මට්ටමෙන් අඩු මේ කණ්ඩායමට පෙන්නලා දෙනවා ඔයාලා රුපියල් 1000ක් ගත්තාම ඔයාලට වාරිකය තියෙන මෙච්චරයි, සතියෙන් ගෙවුවොත් රුපියල් 100යි, මාසයක් ගියොත් 400යි. එහෙම තමයි ඔයාලට පෙන්නලා දෙන සුරංගනා ලෝකවලට අරන් යන්නේ. එහෙම අරන් ගිහිල්ලා මේ ගෙනියන මේ අහිංසක මිනිස්සු අවසානයේ ජීවිතේ විනාශ කරගන්න. මම දන්නවා මේ ගම්වල වහබොන ගඟේ පයින් ජීවිතේ එල්ලිලා මැරෙන කාන්තාව බොහොමයි. ඉතින් ඒ වගේ සංවේදී මාතෘකාවක් ගැන කතා කරන්න ඇත්තටම මේ නෙළුම් යායේ පදනම මුලිකත්වයටත් එක ගැන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමියටත්. දැන් ඒ සංවිධි මාතෘකාවක් ගැන කතා කරන්නට මූලිකත්වය ගැනීම පමණක්ම නෙවෙයි අපට අවශ්‍යයි එතනින් එහාට යමක් සිද්ධ වෙනවා දකින්නට මේ වෙනුවෙන් යම් කිසි නියාමනයක්. මොකද දැන් අර අපිට මීට කලින් කතා කරපු මහත්මයා කිව්වා වාර්ෂිකව 50%ක විතර ඉහළ පොලියකට සමහරු මේ ණය ලබා ගන්නවා. හැබැයි මේ ණය ලබා ගන්නේ ප්‍රධාන ධාරාවේ බැංකු විසින් ප්‍රතික්ෂේප කරන මිනිසුන් බවත් අමතක කළ යුතු නැහැ. ඒ අය එතනදී ප්‍රතික්ෂේප වෙනවා නම් ඔවුන්ට මුදලක් අවශ්‍යතා මොහොතකදී ලබා ගැනීමට හැකියාවක් නැද්ද? එහෙම නැති විය යුතු නැහනේ. අනේ නිසාම මේ වෙනුවෙන් යම්කිසි නියාමනයක් විධිමත් නියාමනයක් සැලසිය යුතුයි කියලායි අපි මේ කතා බහේදී අවධාරණය කරන්නේ. දැන් අපිට ඒකත් එක්කම කතා කරන්නට පුළුවන් දෙයක් තමයි දැන් ප්‍රධාන ධාරාවේ බැංකුවලදී අනිවාර්යෙන්ම ඉතා විශාල ණය මුදලක් ලබා ගන්නා විට යම්කිසි රක්ෂණ ආවරණයකුත් ඒ වෙනුවෙන් ලබා ගැනීමට සිද්ධ වෙනවා කෙනෙක්ට. හැබැයි මෙහිදී සිද්ධ වෙන දේ තමයි එහෙම කිසිම විධිමත් දෙයක් නැහැනේ. එහෙම නැත්නම් මේ මිනිස්සු සියදි විනාශ කරන්නට උත්සාහ කරන්නේ නැහැනේ. අන්න එතනත් තියෙනවා අපිට කතා කරන්නට තැනක්. දැන් ශුද්ධ මූල්‍ය ණය ක්‍රමය ලෝකයේ සාර්ථකව ක්‍රියාත්මක කරු මං කියන අර මුල් අවධිය මං අර වචනයක් පාවිච්චි කරේ පිවිතුරු යුගයේ කියලා. ඒ මුල් අවධියේ පාවිච්චි කරපු සාර්ථක රටවල් දෙකක් තමයි මේක 1983 දී විතර හොඳටම පටන් ගත්ත මොහමඩ් යුනුස් බංග්ලාදේශයේ ඊට පස්සේ මැලේසියාවේ මහතිර් මොහමඩ් මේක ආදේශ කරගත්තා. අතර බංග්ලාදේශයේත් මේ වෙලේ 2010 විතර එනකොට ඔවුන්ගේ පොලිය අනුපාතික 27-30 විතර වැඩි වෙනවා. ඒ වැඩි කරප්ට් වෙන්න පටන් අරන්. හැබැයි එතකොට පස්සේ කාලෙක යුනුස්ට ඔහුගේ ග්‍රාමීන් පදනම දාලා යන්නත් සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න නිසා ඔහු දේශපාලන පක්ෂයක් පිහිටව ගන්න ඒ විදිහට මේක අවුල් වියවුල් ජාලයක් බවට පත් වෙනවා. ඊට සාපේක්ෂව මහතිර් මොහමඩ් මැලේසියාවේ කරේ මේ ශුද්ධ මුල්ල ණය ඔහු දුන්නා රින්ගිත් 10000යි මුලින් පටන් ගන්නේ. රින්ගිත් මේ මුදල් එකේ රුපියල් 10000ක් දෙනවා වගේ රින්ගිත් 10000කින් පටන් ගන්නවා. ඊට පස්සේ රක්ෂණ ආවරණය ඔබ කියපු තැනට මම එන්නේ. රක්ෂණ ආවරණයක් දැන් අද වෙද්දී මැලේසියාවේ ශුද්ධ මුල්ල ණය ලබා ගන්නා ඒ සේවය ලබා ගන්නා පිරිසකින් 34%කට රක්ෂණ ආවරණයක් තියෙනවා. එතකොට ඒ ආණ්ඩුව හිත කරදර කරගන්නේ ඉතුරු වලට නැති එක ගැන. එතකොට ඔවුන්ට ලබා දී හැකි ක්‍රමවේද සොයා බලනවා. එතකොට අර ඔබ කිව්වා වගේ අර ණයදීමේ අවදානම ඉහළ අවදානම ඒක දෙපැත්තටම බෙදිලා යනවා. ඒ වගේ කියන්නේ ඒක දෙගොල්ලන්ටම හොඳයි. රක්ෂණ ආවරණයක් තියෙනවා. ඒක අර කෙනාටත් හොඳයි. ණය අය කරගන්නට ඒ මූල්‍ය සමාගමට. එතකොට ඒක බලා ගන්නවා ඊට වඩා ඉහළ අධිකාරියක් මගින් මේක බොල් ණය විදිහට හරි මේක අය කරගන්න බැරුව හරි කපා හැරියොත් ඒ ශුද්ධ මූල්‍ය සමාගම ලියාපදිංචි චෙක් සහිතයි නම් ඔවුන්ට ලැබෙන ආරක්ෂාව මොකද නීතියෙන්. ඒ පැතිත් බලා ගන්නවා. එහෙම තැනකට ලංකාව තාම ඇවිල්ලා නැහැ. ඒක එන්නට අවශ්‍යයි. එහෙම නීති තියෙනවා නම් ඒවා ඉම්ප්ලිමන්ට් වෙන්නට අවශ්‍යයි. ඒ වයසේ විය යුතුයි කියලානේ අපි කතා කරමින් ඉන්නේ. දැන් අපි අර කතා කරපු එක තැනකදී මොකද බොහෝ දෙනෙකුට අවධාරණය කළ යුතු දෙයක් තමයි ඔබ මෙහෙම අසරණ භාවයට පත් වෙලා ඉන්නවනම් ඔබ තවදුරටත් අසරණම නැහැ. ඔබ දැනුවත් වුණොත් ඔබට යම්කිසි පිළිසරණක් මෙතනදී දැනටත් ලබා ගන්නට පුළුවන් කියන දේ. දැන් ඔබ කතා කළා ගමේ පොලි මුදලාලි පිළිබඳව. පොලි මුදලාලිට ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැමුව පමණින් ඒක නෙවෙයි නෛතික තත්ත්වය. පොලිය ගන්න බෑ. එහෙමනම් අපි අඩුතරමින් මේ අසරණ භාවයට පත් අයගේ දැනුම වෙනුවෙන්වත් නැවතත් අවධාරණය කරමු. මොකක්ද මේකේ නීතිමය ක්‍රියාමාර්ගය මම අවධාරණය කරන්නම් රන්සි. නමුත් මේක ප්‍රායෝගික තලයට ගෙන එන්නට ඒකට විශාල ක්‍රියාදාමයක් අවශ්‍යයි. නීතිමය තත්ත්වය තමයි ශුද්ධ මුල්ල සමාගමකින් ඔබ ණය අරගෙන තිබෙනවා නම් ඔබට ගෙවන්නට අමාරුයි නම් ඔබට අඩන්තේට්ටම් කර අයථා විදිහට ඒ විදිහට ණය එකතු කරගන්නට නියෝජිතයාට බලයක් නැහැ. සහ වැල් පොලි දානවා කියන කතාව අපිට හැම ගමකදීම වගේ අහන්නට ලැබුණා. 80%-90% සිද්ධිවලදී වැල් පොලි අය කරගන්නට හැකියාවක් නැහැ. එතකොට වාරිකය ගෙවන්නට පරක්කු වෙනකොට ඒකට හිඟ පොලි දාලා ඒකටත් එක්ක එකතු කරලා ඊළඟ සැරේ ඒක අඩු කරන විදිහට ඒ පිළිවෙලකට ඒව අය කරගන්නට එහෙම හැකියාවක් නැව නියාමනයේ වෙමින් පවතින දේවල් දැනටත් ප්‍රශ්නේ තියෙන මේවා නීතියට පිටින් කෙරෙනවා. කවුරුත් පැමිණිලි කරන්නට කෙනෙක් නැහැ අදාළ බලධාරීන්ට. ඒ නිසා නියාමනයේ හෝ දඬුවම් වලට ඔවුන් ලක් වෙන්නේ නැහැ. සහ ඊළඟට අපි කතා කරනනේ ගමේ ඔය අසංවිධිත විධිමත් බවින් තොරව පුද්ගලයන්ගෙන් ලබා ගන්නා ණය ගැන එහෙම පොලියට ණය ලබාගෙන තිබෙනවා නම් නීතිමය තත්ත්වය තමයි පොලිසියට පැමිණිලි කරන්නට පුළුවන් ඔබට ආරවුලක් තිබෙනවා නම් ඒතර දෙපාර්ශවය ගෙන්නලා ඒක සමත කරලා හෝ සමයි කරලා හරි මේක ඒක निराකරණය කරගන්නට පුළුවන්. හැබැයි පොලිසියකට බලයක් නැහැ. මහේස්ත්‍රාත් අධිකරණයක බලතල ක්‍රියාත්මක කරලා මේ නඩුව අහන්න. මේක නඩුවක් බවට පත් කරන මේක අපරාධ නඩුවක් විදිහට කරන්න බෑ. මේක මේ කේස් එක සිවිල්.
මෙතන තියෙන්නේ මේක ණයට ගත්තා නම් පොලියක් දෙන්නට තියෙනවා නම් මේක මොකක් හරි අපයක් තියෙනවා නම් සමහරු අපි ගොඩක් වෙලාට දකිනවා දේපල සින්නක් කරව ලියා ගන්න උකස් කරේ වෙනුවට එතකොට ඒ වගේ දේවල් තනිකරම සිවිල් නඩු ඒවා සිවිල් නඩු මාර්ග වලට ගෙනහිල්ලයි විසඳා ගන්නට අවශ්‍ය ඒ නිසා ඔබ ඒ වගේ ප්‍රශ්නයකට මැදිලා ඉන්නවා නම් නීතියේ නියම පිළිසරණ පතන්නට පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරලා තව තවත් ආඩන පීඩන වලට අනික් පාෂයේ ලක් කරාට එතන නෛතික ස්වභාවයක් නැහැ ඒක අපි සිහි තබා ගත යුතුයි අපේ රටේ බොහෝ දෙනෙක් ඔය කියන නීතිමය තත්ත්වයන් පිළිබඳව දැනුවත් නැහැ. මේ අඬන බොහෝ දෙනෙක් පවා මේ වේදනාවට පත්ව සිටින බොහෝ දෙනෙක් පවා මේ නීතිමය තත්ත්වය පිළිබඳව ඒ හැටි දැනුවත් නැහැ. ඔබේ පදනම කොයි ආකාරයෙන්ද මේ සඳහා ඔවුන්ට සහාය දෙන්නේ? අපි දැන් අවුරුදු ගානක ඉඳන් අපි මේ රිසර්ච් එකේ ඉන්නවා මේ පර්යේෂණය අපි කරනවා ඉදිරියේදී අපි විශේෂයෙන්ම අපි කැමති ඇඩ්වොකසි පාර්ට් එකට ඒ කියන්නේ රටේ තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට සඳහා අපි මඟ පෙන්වීමක් කරන්නට ලැහැස්ති අපිට ගොඩක් සල්ලි නැහැ හැබැයි අපිට මහන්සිලා වැඩ කරන කැපින් වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා අපිට හොඳ රිසර්ච් ටීම් එකක් තියෙනවා කළ යුත්තේ කුමක්ද යන්න ඕනේ මාර්ගය මොකද ඒ කියන්නේ ගමේ මිනිස්සුන් ළඟට අපි කාරණිකව ඉල්ලනවා තවත් සුදු වලියෙක් ගේන්නට එපා උදාහරණයක් සමෘද්ධිය ගැන කතා කරොත් අපි මුලින්ම ජනසවීන් පටන් ගමු 1970 දශකයේ ආචාර්ය සුසිල් සිරිවර්ධන මේක සමෘද්ධිය ගේන්නේ ඒ සංකල්පය කොයිතරම් හොඳද කියනවනම් ඒක ඉතාම හොඳයි ශුද්ධ මුල් සංකල්පයටත් වඩා අවුරුදු පහෙන් නැතිබරිය අය ඇති හැකියාව කරනවා අවුරුදු පහෙන් ග්‍රාමීය ආර්ථිකය නගා හිටවලානේ එතකොට එතන තියෙනවා ඒක ඕවීව් කරන්න ඒක සාක්ෂාත් කරගත්තාද කියලා බලන්න ක්‍රමවේදයක් තිබුණා ඒ කියන්නේ ගත්ත පළවෙනි දවසේ ඉඳන්ම ඔන්න අධීක්ෂණය වෙනවා ඔන්න මේ ඉලක්කයට මෙහෙවනවා දැන් මෙතන ශුද්ධ මූල්‍ය සමාගම් ලංකාවේ ක්‍රියාත්මක වුණේ ඒ ඒ ඒ කියන චේතනාව නැතුව ඔවුන් ණය දෙනවා එතන නිෂ්පාදන ආර්ථිකයට ඔවුන් දායක වෙනවාද මොකක් හරි අඩුම ගානේ පාපිස්නයක් හරි මැහෙනවද ඒ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැහැ ඔවුන්ට ඉලක්කයක් නැහැ තව තවත් ණය කිරීම ගොඩක් වෙලාවට ගම් වලට ගියාම අපි දකිනවා එකම කාන්තාව ළඟ තියෙනවා කාඩ් මිටියක් සමහර මංකේ සමහරු 10 පොලකින් 12 පොලකින් ණය අරන් කියලා අපි ඔවුන්ගෙන් අහනවා හරි අම්මා ඔබ හතරවෙනි වතාවට ණය ගන්නකොට ඒ ඒ මහත්තයා ඇහුවේ නැද්ද ඔබ මීට කලින් ණය අරගෙන නැද්ද කියලා එතකොට කියන කතාව තමයි නැහැ අපි ඊගලන්ට බොරු කිව්වේ නැහැ අපිට බොරු කියන්න බෑ මොකද ඐඩෙන්ටි කાર્ඩ් නම්බර් එක ගහපුවම කලින් අපේ ණය ඔක්කොම එනවා එතකොට පැහැදිලිවම මේ ණයයි කියලා දැනගෙන තමයි තව ණය දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් බැංකුවකින් එහෙම කරන්නේ නැහැ එහෙම කරන්නේ නැහැනේ එතකොට දැන් මෙතන ශුද්ධ මූල්‍ය සමාගම දැන් ක්‍රිප් ප්‍රශ්නේ තියෙනවානේ ගොඩක් අයට මහ බැංකුවේ නොගේනු ණය අසාධු ලයිස්තුවේ ඉන්නකොට වෙන බැංකුවකින් ණය ගන්නට බෑ. ඒ කියන්නේ සාමාන්‍ය සම්මත රාජ්‍ය බැංකුවකින් හෝ පුද්ගලික බැංකුවකින් අවුරුදු දෙකක් යනකම් අර බ්ලැක් ලිස්ට් එකෙන් අයින් වෙනකම් මේ මාක් එක යනකම් ණය දෙන්නේ නැහැ. මේ වගේ දේවල් මිනිස්සු හඳුනා ගන්නවා නමුත් මට ශුද්ධ මූල්‍ය ණයක් ගන්නට පුළුවන් කියලා ඊට වඩා අමාරුකම් වැටෙන බව දන්නේ නැහැ. ගොඩක් ලාට අර පොලිය අනුපාතික අර කලින් කතා කරපු මහත්මයා කිව්වා වගේ 40-50 යනවා කියලා මිනිසුන්ට දැනෙන්නේ නැහැ. මොකද ඒක අර කෙටි කාලයක් තුල තමයි මේක වෙන්නේ. එතකොට පොලි අනුපාතිකය ගණනය කරන්නේ අපි පුරුදු වෙලා ඉන්නේ අවුරුදු දෙකට මෙච්චරයි එතකොට මාසයට මෙච්චරයි කියලානේ. එහෙම නේ මේක දවස් ගානට සති ගානට ඩේලි කලෙක්ෂන් එකට යන්නේ. ඒ ණය පොලි අනුපාතිකය මොකද්ද කියලා අපි හිතන්නේත් නැහැ. අපිට ඕනේ කොහොම හරි ඒ වෙලාවේ තියෙන ආසන්නතම ප්‍රශ්නේ විසඳ ගන්න ලේසියෙන් පිළිතුර හොයාගන්න. මේ විතර දිගින් දිගටම ණය උගුලේ වැටෙන. ණය උගුලේ වැටෙන මිනිස්සුන් ඒකෙන් බේරගන ඊට පස්සේ මොකද කරන්නේ? දැන් දැන් ඒ ඊට පස්සේ මොකද කරන්නේ දැන් ඔව් අපි ඊට පස්සේ මොකද කරන්න කියන එක ටිකක් පුළුල්ව කතා කළ යුතු මාතෘකාවක් නේ ඒකට තනියෙන් ඔබේ සංවිධානයේ පමණක්වත් මට හෝ ඔබටවත් විතරක් දායක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක රාජ්‍යාන්ත්‍රණයෙන්ම සිද්ධ විය යුතු මහ විශාල වැඩපිළිවෙලක් අපි ඒ ගැන කතා කරමු ඊට කලින් මේ අපේ ප්‍රවෘත්ති අංශයේ ඉන්දික විරකෝන් අපේ සොයුරා අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා අයිබෝන් ඉන්දික අයිබෝන් නැන්සි අපි කැමති ඔබේ අත්දැකීම් ඔබ ඇසින්දුට සාක්ෂිකරුවෙක් මේ සිදුවීම අපි කැමති ඔබලා අත්දැකීම් අප සමග බෙදා හදා ගන්නවා නම් ඔව් රන්සි මේ මට අවස්ථාව හම්බුනේ ප්‍රවෘත්ති අංශයෙන් රන්සි කියන්න ඕනේ ඇත්තටම මම මුලින්දම අහගෙන හිටිය උඹලේ කතාව මොහොමඩ් යුනුස් අද හිටියානම් ඔය ශූද්ධ මූල්‍ය ණය සංකල්පයේ පියා ලංකාවේ ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කනම් ඇත්තම ওই මනුස්සය ඉල්ලලා මරනවා මොකද එහෙම කියන්නේ හේතුව තමයි රන්සි දැන් රාධික කිව්වා සිහින දකින්න අපිට අයිතියක් තියෙනවා කියලා. ඔව් අපිට සිහින දකින්න අයිතියක් තියෙනවා. සමහර කලාට ඒ සිහින සැබෑ වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. හැබැයි රන්සි කිසිම කෙනෙකුට බෑ සැබෑ නොවන සිහින පෙන්වලා පුමුලා කරන්න. ඒකක්. අනිත් එක තමයි රන්සි ඔය ගොඩක් වෙලාවට පොත්පත්වල තියෙන දේවල් ඔය අපේ රටේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහයි දැක්කම අහසට පොළොව වගේ වෙනස්.
ඔබ හිතන්නකෝ ඔබයි මමයි කවදාවත් රුපියල් 5ක්වත් 10ක්වත් කාගෙන්වත් ණයට අරන් නැතුව නෙමෙයිනි. කවදාහරි දවසක අපිට ණය වෙන වෙලා තියෙනවා. සමහරක් වෙලාවට අවස්ථාවකදී සල්ලි අහනකොට ඔබට මට කොච්චරද මේ ලැජ්ජ හිතලා තියෙනවද සහ කොච්චර පසුතැවීමක් ඇති වෙලා තියෙනවද ඔබ හිතන්නකෝ රන්සි. දැන් එහෙම ණයගත්ත කෙනෙක් ටයිකෝට් ආව මහත්තයෙක් ඇවිල්ලා උදේ ඉඳන් කුටුවක් තියාගෙන ඉඳන් ඉන්නවා කියනවනේ කියලා හිතනකොට හවස වෙනකන් තමන්ගේ වාර්කේ හොයාගෙන එනකන් කොච්චර දුකක් කොච්චර අපහසුතාවයක් මේ මනුස්සයා පත් වෙනවද? ඇත්තටම එක වෙලාවක එක අම්මා කෙනෙකුට කිව්වා ඔය මිනිස්සුර ඔතන නිකන් මේ ටයිකෝට් දාගෙන ඉන්න දෙන්න එපා පොඩෝගේ මුකුරු යන්න මේ මිටියක් කඩන්න දෙන්නකෝ නැත්නම් මිදුලා දුවා ගන්නු කියලා. මොකද නේද එහෙම කියන්නේ හේතුව රන්සි ඒ තරම් සානු කම්පිත තත්ත්වයක් එතන තියෙන්නේ. ඔය වීඩියෝ ක්ලිප් වල එක තැනක තියෙනවා රන්සි එක අම්මා කෙනෙක් කියනවා මේ මට අන්තිමට කර කියා ගන්න දෙයක් නැතුව මහත්තයෝ මම මගේ කනේ තියෙන කරාබු දෙක මේ වික්කයි කිව්වා. ඉතින් මං ඇහුවා කරාබු දෙකක් සංරන්සි කනේ පේන්න තියෙනවා. මං ඇහුවා එහෙනම් අම්මි ඔය කරාබු දෙක පස්සේ බේරගන්න එද නේද කියලා. ඔබ විශ්වාස කරනවා රන්සි මට දීපු උත්තරේ? නෑ මහත්තයෝ මේක ඉමිටේෂන් කරපු දෙයක් කිව්වා. රන්සි ඔන්නෝක තමයි අපේ රටේ මෙන්න මේ 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 මූල්‍ය මේ ශුද්ධ මූල්‍ය ආයතන වල තියෙන මේ ක්‍රියාකාරීත්වය. ඇත්තම රන්සි මම නම් කියන්නේ මේ සඳහා මේ අහිංසක මිනිස්සුන්ව මේ තත්ත්වෙන් බේරා ගන්න රජය දැඩි ලෙස මැදිහත් වීමක් අවශ්‍යයි කියලා රන්සි. එතකොට මේ මිනිසුන්ව බේරා ගන්නට රජයේ දැඩි ලෙස මැදිහත් වීමක් අවශ්‍ය බව ඔබ කියනවා. මේ ශුද්ධ එතකොට ශුද්‍ර මූල්‍ය සමාගම් තිබිය යුතු නැද්ද? ඒවායේ අවශ්‍යතාවක් තියෙනවා නේද? ප්‍රධාන ධාරාවේ බැංකුවලින් ප්‍රතික්ෂේප වන ඒත් ණයක් ලබා ගැනීමට අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් මේවා ක්‍රියාත්මක වීමේ වරදක් තියෙනවාද? විශේෂයෙන් ස්වයන් රැකියාවක් සඳහා ණයක් අවශ්‍ය කරන අයට. ඔයාගේ ප්‍රශ්නේ හරි හොඳයි රන්සි. මම කියන්නේ කවදාවත් මේ රටේ ශුද්ධ මූල්‍ය ආයතන නැති කරන්න ඕනේ කියන එක. මොකද ඒ වගේ තත්ත්වයකට එන්න බැහැ. හැබැයි රන්සි මම එකක් කියනවා ස්ථිරවම මේ ශුද්ධ මූල්‍ය ආයතන කිසියම් නියාමනයකට යටත් කරන්න ඕනේ කියලා. මේගොල්ලන්ට ඕන විදිහට ගමට ඇවිල්ලා මේ අහිංසක මිනිස්සුන්ව සූරාගෙන කන්න ඕන පොලියක් අය කරන්න වැල් පොලියට වැල් පොලිය අය කරන්න එහෙම කරනවා නම් ඇත්තටම රන්සි ඇත්තටම එතන ඒ සිස්ටම් එකේ මොකක්ද අවුලක් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් අපි කරුණු හොයාගෙන යනකොට මට උමනා කරලා තිබුණා මේ අනුරාධපුරයේ පොළොන්නරුවේ ජීයේව සම්බන්ධ කරගන්න. මට එයන් අහන්න උමනාවක් තිබුණා ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද නැත්නම් ඔබතුමා මේ සම්බන්ධයෙන් මේ රාජ්‍ය මැදිහත් වීම තුළින් මෙයට යම් කිසි ක්‍රියාමාර්ගයක් කරගන්න බලාපොරොත්තු වෙනවද? එතකොට මෙහෙම හොයන්න යනකොට අපිට එතුමාව සම්බන්ධ කරගන්න බැරි වුණා. අපි ඒ පිළිබඳව ඉදිරි ප්‍රවෘත්ති විකාශවලදීනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි නම් එහෙම හොයාගෙනට අපි අලුත් දෙයක් හම්බුණා. ඒ තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ ඉන්නවලු. ඒ කියන්නේ මේ ග්‍රාමීය මිනිස්සුන්ගේ ණය පිළිබඳව ඒ මිනිස්සුන්ට උපදෙස් දෙන්න, එතකොට ඒ මිනිස්සුන්ගේ මේ මුදල් පරිපාලනය පිළිබඳව ඒගොල්ලන්ට උපදෙස් දෙන්න වෙනම රජයෙන් පත් කරපු නිලධාරියෙක්. මෙන්න මේ නිලධාරිය පිළිබඳව අපි සම්බන්ධ කරගන්න උත්සාහ කළා රන්සි. නමුත් ඒකට අපිට හැකියාව ලැබුණේ නැහැ. ඉදිරියේදී අපි අපේ ප්‍රවෘත්ති විකාශය තුළින් මේ පිළිබඳව GA සම්බන්ධ කරගෙන එතකොට ඊළඟට මෙන්න මේ කියන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ ඉන්න මෙන්න මේ ණය සම්බන්ධ නිලධාරියවත් සම්බන්ධ කරගෙන ඒ විතරක් නෙමෙයි මූල්‍ය ආයතන බාහිරව ඉන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ කෙනෙක්. එයාගෙනුත් අපිට අහන්න ප්‍රශ්නයක් තියෙනවා රන්සි. මොකද්ද අපිට එයාගෙන් අහන්න තියෙන්නේ? මේ මූල්‍ය ආයතන ඔක්කොම ක්‍රියාපදිංචි වෙලාද තියෙන්නේ මේ කියන ආයතන සහ මේ තරම් පොලියක් අය කරන්න මේගොල්ලන්ට අයිතියක් තියෙනවද? සහ මේවා මේ ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය කරන්න යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද කියන ප්‍රශ්න ටික අපි අහලා ඉදිරියේදීම මහජනතාවට කියන්න බලාපොරොත්තු වෙනවා රන්සි. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් ඔබ ඒ ජාතික අවශ්‍යතාවය ඉටු කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. ඔබ ඇතුළු අපේ ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමත් සමස්ත අපගේ රූපවාහිනී ආයතනයත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට සම්බන්ධ වුණාට. දැන් එතනදී අපිට බොහොම වැදගත් දේවල් ටිකක් මතු වුණා. විශේෂයෙන්ම අර ඔය කියන නිලධාරීන් නිද්‍රාශීලී නම් ඔවුන්ව අවදි කරන්නට මේ මොහොතේ අප මේ නගන හඬ බොහොම ප්‍රබල හඬක් බවට පත් කළ යුතුයි. ඒක රාශි වෙලා අපි කොතැනට තවත් කතා කරන්නට ඕනේ? තව දෙයක් කියනට දෙනවා රන්සි. මේක උතුරු මැද පළාතේ අපි මේ පහුගිය ටිකේ අපි සතියන්තේ වැඩ කරා. නමුත් උතුරු මැද පළාතේ පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක ලංකාවේ දිස්ත්‍රික්ක 25ම අපි වැඩ කරන දිස්ත්‍රික්ක 25ම තියෙන ප්‍රශ්නයක්. මේක එක එක ස්වරූප වලින් තියෙනවා. උදාහරණයක් විදිහට උතුරු නැගෙනහිර මේගොල්ලන්ව ටාගට් කරන්නේ ඉලක්ක කරන්නේ ගොඩක් වෙලාවට අර ෆීමේල් හෙඩඩ් හවුස් වල්ස්, ඒ කියන්නේ ගෘහමූලිකයා කාන්තාවක් වෙන, ඒ කියන්නේ යුද්ධයෙන් නවතන් වෙච්ච සහ යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත් වෙච්ච කාන්තාවන් උතුරු නැගෙනහිර ඔවුන්ට ස්වයන් රැකියාව සඳහා ණය දෙන විදිහට මොකක් හරි විදිහකට කියලා ශුද්ධ මුල සමග ඔවුන්ගේ ජීවිත තුළ රිංගනවා. එතකොට කිසිම භූගෝලීය ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, ලංකාව පුරාම මේ ප්‍රශ්නේ තිබෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ කොහොමද මුළු රටක් විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? අද වෙනකොට ගමේ ගම කියන එකකේ බිඳ වැටෙන්නට මේ තත්ත්වය හේතු වෙලා තියෙනවා.
ඉතින් ඒ සියලු දේවල් ආමන්ත්‍රණය කරන්නට අවශ්‍යයි සහ මේක ජාතික උවදුරක් විදිහට හඳුනා ගන්නට අවශ්‍යයි. ඒකයි මම කිව්වේ මේ ජනතාව වහම පුනරුත්ථාපනය කළ යුතු ඒ සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම අර මම කිව්වේ අර ඩේලි කලෙක්ෂන් එතන 10 දිනකින් ණය ගන්නවා කියන එක. එතකොට ඒ වගේ ඒවා නියාමන ඔබ හෙවනේ ඒකම කලින් ප්‍රශ්නයක්. එතකොට මේකේ මේ රිස්ක් එකක් තියාගෙන මේ සමාගම් ගමට එනවා නේද කියලා. එතකොට ඔබට තේරෙනා නේද උන්නේ ඒ රිස්ක් එක කළමනාකරණය කරන්නේ කොයිතරම් නරක විදිහටද කියලා. ඒ කියන්නේ ආයතන පහකින් ණය ගත්තාම 6 වෙනි ආයතනෙන් ණය දෙනවා නම් ඒ එතන ඔය කියන ෆෝසින් සර්කම්ස්ටන්සස් ඒ කියන්නේ පෙර කිව නොහැකි උවදුරු මේ ණය ගෙවීමට අපහසු තත්වයකට හේතු වන ඒ වගේ දේවල් වෙනවා නම් පැහැදිලිව මේ වගකීම මුදල් දීපු සමාගම හෝ පුද්ගලයා දරාගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. දැන් එතකොට අපි කතා කරන්නට ඕනේ තවත් බොහොම සංවේදී තැනක් තියෙනවා. දැන් මේ සමහර විට ඔබ ඇසින් දුටු දැන් අපි ඇසු ඒ හඬපටයක දැක්කෝ කෙනෙක් සියදිවි නසා ගන්නට තරම් ආතතියට පත්වී සිටින්නේ මහා ලොකු මුදලක් අරගෙන නෙමෙයි ලක්ෂ ගාණක් අරගෙන නෙමෙයි. එතන තියෙන කේත වාසිකය මොකද්ද? සමහර විට 10,000ක් 20,000ක් වගේ මුදලක් වෙන්න පුළුවන් මේ පොලිය වර්ධනය වෙලා තියෙන. ඔව් මට මතකයි අතර මේ කාන්තාවේ කතාවේ ඔවුන් බේකරියක් අරගෙන ඉන්නවා කාලයක්. එක්තරා කාලයකදී ව්‍යාපාරයේ බිඳ වැටෙනා මොකක් හරි හේතුවක් නිසා ඔවුන් පාඩු ලබන්නට පටන් ගත්තාම ඒ අතරේ සැමියා අසනීපේනවා කාන්තාවට දැන් දරුවෝ දෙන්න අදවල දෙන්නේ කිනේ ජීවත් කරවන්නට ඕනේ පාසල් යවන්නට ඕනේ මේ වැඩ කටයුතු කරගන්නට ඕනේ. ඒ නිසා අය මුලින්ම කරන්නේ ඔයගේ සමාගමකින් ණය ගන්නවා. ටික දවසක් යනකොට ඒක ගෙවා ගන්නට අසීරු වෙනකොට පොලිය එකතු වෙනවා ගොඩක්. එතකොට ඔන්න ලොකු මුදලක් පොලිය එකතු වෙනවා. එතකොට තමන් ඉන්න ගෙදර ඔප්පු උකස් කරනවා ළඟ තේ කඩයක් දානවා ටික දවසක් කරගෙන යනවා. නමුත් හන්දි ඊට වඩා විශාල තේ කඩයක් දානවා. ඒ නිසා අර තේ කඩේ වහන්න වෙනවා. දැන් කිසිම ආදායමක් නැහැ. ඇත්තම රන්සි ගෙදර අර කලින් මං කිව්වේ බේකරියක් කරේ කියලා ඒ ගිනි උඳන බඳින්න ගත්ත තිරුවානා ගල් ටිකම තමයි අද වෙනකොට බුදු පැලේ ඒ පතුලට දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කඩන් ඇරිලා ඔවුන් තමයි අර කියන්නේ අර අපි හතර දිනාම කරන්ට් වද්දගෙන මැරෙමු වෙන කරන්න දෙයක් නැහැ කියලා. එතන තියෙන්නේ මානසික අසරණ භාවය ආගාධයට ඇද දෙමිය සහ ඒ පවුල කියනවා මගේ දරුවට කොහෙන් හරි රස්සාවක් වෙලා දෙන්න ඒක දරුවා ණය ගෙවයි. මම අර ඔබෙන් ඔබ කලින් අපි නවත්තපු තැනට ඒක සම්බන්ධ කරනවා. එතකොට ඒ ප්‍රශ්නේ විසඳෙනවාද? එහෙම රස්සාවක් හොයලා ණය ගෙවුවාම හරිද? එතකොට ආයි ජීවත් වෙනට සල්ලි නැතුනම ඔවුන් ආයි ණය වෙයි. එතකොට ඒ සඳහා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් නෙළුම් යා ඒ කියන්නේ මේක හරි මම කියනවා මේක හරි ඉසියුම් වැඩ පිළිවෙලක් වෙන්නට ඕනේ. මේක හරිම ඉසියුම් විදිහට විසඳා ගන්නට ඕනේ ප්‍රශ්නයක්. මේකේ පියවර ගණනාවක් තියෙනවා. මේ දුප්පත්කම තවදුරටත් නඩත්තු කරන විසඳුම් නම් කරුණා කරලා මේකට ගේන්නට එපා කියලා අපි බලධාරීන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. හොඳයි. දැන් ඔබ කිව්වා කතා කරන්න ඕනේ කියලා. අපි එතන මම එතනට ඔබට බාධා කළා. ඔව් දැන් ඔවුන් මෙතනින් මුදවා ගන්නවා. ඔව් මෙතනින් මුදවා ගත්තට පස්සේ එතනින් එහාට වැඩපිළිවෙල මොකක්ද දැන් ඔබ කියමින් සිටියා? ඔබට යෝජනා තියෙනවද ඒ වෙනුවෙන්? ඒකට යෝජනා අපි ඉදිරිපත් කරනවා අපේ පරිශන හරහා රන්සි. මේක ඇත්තම මේක මහා දෙවන්ත ජාතික උවදුරක් නේ ඇත්තම. එතකොට මේකට විසඳුම් වෙන්නට අවශ්‍ය ජාතික මට්ටමින් මේක ප්‍රතිපත්ති සාධකයන් සමග නෙළුමියා වැඩ කරන්නට ලැහැස්ති. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මේකට යම්කිසි මැදිහත් වීමක් කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ආර්ථික කටයුතු ඒ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය ඔවුන්ට මේ ගමේ තියෙන රියලිටි එකයි ඔවුන් ඉන්න තත්ත්වෙයි ඒකෙන් ගොඩ එන්නට ඔවුන්ව දෙන යෝජනා තියෙනවා. මොකද ඔවුන් දැන් මේ වෙදි සටන් කරලා ජීවිතයත් එක්ක හෙම්බත් වෙලා තමන්ගේ විභවයනුත් අඳුනාගත්ත මිනිස්සු. මට ආයි මෙහෙම වෙන්න දෙන්නේ නැහැ, මං දන්න කෙනෙකුටත් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියන යථාර්ථයේ මහපොළවේ හිටගෙන ඉන්න මිනිස්සු ඔවුන්ට ණය කළමනාකරණය පිළිබඳ ගැන්විය යුතුයි. ඔවුන්ට නිෂ්පාදන ආර්ථිකයට ශ්‍රම බලකායට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි. ඉතින් රජය යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් නෙළුම් ණය පදනම ඒ සඳහා සහයෝගය දක්වන්නට සූදානම් විශේෂම ඇඩ්වොකසි පැත්තේ. හොඳයි. ඒ වගේම දැන් ඔබ සඳහන් කරමින් හිටිය මේ සමෘද්ධි වැඩපිළිවෙල පිළිබඳව ඒ ඉතාම ප්‍රායෝගික සහ ඉතාම විද්‍යාත්මක පදනමකින් ගොඩනැගී ඇති වැඩපිළිවෙලක් බව. එහෙත් අප බොහෝ විට ගමක ප්‍රායෝගික තත්වයේදී සමෘද්ධිලාභියෙක් ලෙස හඳුනාගන්නේ ඔය කියන සමෘද්ධිමත් භාවයට පත් වූ කෙනෙක් නෙවෙයි. ඔවුන් සමෘද්ධියෙන් ලැබෙන මුදල මට මෙච්චරයි කියලා කියනවා. අනේ ඉතින් මේකෙන් කොහොමද කරගන්නේ වගේ එකක් කියනවා. එතනින් එහාට ඔවුන් අරගෙන ගිහිල්ලා කර්මාන්ත කරන්නටත් ඔවුන්ට ඕනෑකම තියෙන පුළුවන්. හැබැයි ඒවා වෙනුවෙන් හැදෙන වෙළඳපළ කොයි ආකාරයෙන්ද? ඒ ඔවුන්ට විතරක් පාලනය කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. කොහොම වුණත් දැන් සමෘද්ධි හෝ යම්කිසි දෙයක් රජයෙන් ලබාගෙන
එය විතරක් තමන්ගේ යැපීම බවට පත් කරගන්නා මිනිසුන්ට එතනින් එහාට ජීවිතයක් ලබා ගන්නට බැහැනේ. අපි මිනිසුන්ව දැනුවත් කළ යුතුයි නේද එතනින් එහාට ජීවිතය ඔවුන්ගේ වර්ධනය කරගන්නට? අනිවාර්යයෙන්ම ඒ සඳහා දැවැන්ත පරිශ්‍රණයක් අවශ්‍යයි. දැන් සමෘද්ධිය ගැන කතා කරපු නිසා මම ඔබට කියනවා, සමෘද්ධිය කියන්නේ මේ වෙනකොට හරි පැහැදිලිවම හැම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා. සමෘද්ධිය කියන්නේ සුදු වලියෙක්. මේක නඩත්තු කරන්න මාසෙකට මිලියන 210ක් ඕනේ. එතකොට සමෘද්ධියෙන් දුප්පත්කම නඩත්තු කරනවා කියන්න අපිට ජීවමාන සාක්ෂි තියෙන ජීවමාන උදාහරණ තියෙනවා රන්සි. සමෘද්ධිය ගන්න මනුස්සයා සමහරලාට ගෙදරට ටීවී එක ගේන්නේ නැහැ. එතකොට සමෘද්ධිය නතර කරයි කියලා. මොකද සමෘද්ධිය දෙන්නේ දුප්පත් අයටනේ. එතකොට ගෙදරට ටීවී එක ගෙනාවා කියන්නේ ඔන්න ඔබ දුප්පත් නැහැ කියලා සමෘද්ධිය කපයි කියලා බයයි. ඒක පැත්තක්. හැමදාම ඔහු එතනම ඉන්නද රාජයේ බලාපොරොත්තු මේ වැනි දෙයක් දීලා ඔවුන් හිතන්නේ එහෙම. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මම දුප්පත් වෙලාම ඉන්නෝනේ මේක ලබා ගන්න. මම මෙතනින් අඩිය තිබ්බොත් අර කියන ඉතර පොතේ තියෙන අර ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටීම එහෙම කරගත්තොත් එහෙම මට ලැබෙන දේවල් නැති. ඒ මානසිකත්වය අපේ මිනිස්සු ඉන්නේ. ඉතින් අපේ මිනිසුන්ගේ ආකල්ප පැත්තෙන් විශාල ප්‍රශ්න තියෙනවා. මම කියනවා මිනිසුන්ට ප්‍රඥාව ඉබේ පහළ වෙන්නේ නැහැ. මේක දූපත. ඒ නිසා ලෝකයට ඇසරුණු මිනිසුන්ට වගකීමක් තියෙනවා ඒ යථාර්ථයේ මඟ පෙන්වීම කියලා දෙන්නේ. ඒකටත් රජයේ පෙරමුණ ගත යුතුයි. මේක පළේට එන ඕනෑම රජයක වගකීම. මේක දේශපාලන කතාවක්වත් එහෙම දෙයක් නෙමෙයි, පක්ෂ කතාවක්වත් නෙමෙයි. මේ උවදුර හඳුනා ගන්න, මේ මිනිසුන්ට වැඩපිළිවෙලක් හදන්න, දුප්පත්කම නඩත්තු කරන වැඩසටහන් නම් ලංකාවට තවත් එපා. ජනසවිය මේකෙන් වෙනස් වුණේ ඒ නිසා. ඒ වගේ සංකල්පයක් එක්ක ඉස්සරහට යනවා මිසක් දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේ මිනිසුන්ගේ දැන් අපි ওই පෙන්නපු මිනිසුන්ගේ නයිටික් ගෙවලා දානවා. මේ ප්‍රශ්නේ ඉවරද එතනින්? මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. එතනින් වෙන්නේ මේ මිනිසුන්ගේ ප්‍රශ්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ආයි මොකද කරන්නේ? ආයි ප්‍රශ්නයක් ආපුවම ආයි ණය ගනී. දැන් පොඩි බැක් එකකුත් තියෙනවනේ දැන් ණය වෙලා. දැන් ඒක විසඳුනානේ කොහොම හරි. ඒ වගේ දේවල් ඒක කවුරු හරි විසඳුවානේ. ඒ වගේ පැලස්තර මේ ප්‍රශ්නට හරියන්නේ නැහැ රන්සි. ඒකට අනිවාර්යයෙන්ම ඒක කුඩා කණ්ඩායමකටත් සංවිධානයකටත් කළ හැකි දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම රාජ්‍ය මැදිහත්වීමක්, ප්‍රතිපත්තිවල වෙනසක්, නියාමනයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය ශේෂ්ත්‍රයක් මේ. හොඳයි. අම්පාරෙන් දමයන්ති මහත්මිය කතා බහ කරන්නට කැමැත්තෙන් ඉන්නවා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. කතා කරන්න. ඔව්. මම වස්නේ වැඩසටහන බලන ගමන් ඉන්නේ. මගේ ගමත් ලොකු නවගම්පුර අම්පාර නවගම්පුරින් කතා කරන්නේ. මේ මගේ ගමත් මමත් මේ විදිහට ණය අරගත්තු කාන්තාවක්. ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ මට නේද නිකන් මේ දිව්‍ය ඖෂධයක් වගේ මේ අහගෙන ඉන්න වචන ටික. ඇත්තටම කියනවා නම් මේ මටත් මේ වෙලාවේ කර කියාගන්න දෙයක් නැතිව ඉන්න අවස්ථාවක් නේ. මේ මගේ ගමෙත් මේ ඔය කියන පැත්තෙම හුඟක් මං අවුරුදු 35 වගේ වයසට කාන්තාවක්. ඉතින් මං වගේම තවත් මේ ගමේ ගොඩක් පිරිස ඔය විදිහට ණය අරගෙන මේ ගෙවා ගන්න බැරිව සමහර වෙලාවට ගෙදර දොර වහන තවත් ගෙදරකට වෙලා ඉන්න තත්ත්වයක් සිදා වෙලා තියෙනවා. මේ මහත්තුරු එනකොට ණය ගෙවා ගන්න විදිහක් නෑ. ඇත්තට මමත් ඒ වගේ මසරණ වෙලා ඉන්නේ. මමත් මේ විදිහට එක ආයතන වලින් ණය අරගෙන දැන් ගෙවා ගන්න බැරිව මහත්තයාට රැකියාවක් නෑ. මායි මහත්තයයි කෑම හදලා කඩවල් වලට දාලා ඒවා සමහර දවසට ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ ආදායම අඩුයි. ඉතින් මේ ණය කියලා ගන්න බැරිව මේ විදිහට මේ ඉන්න අවස්ථාවේ ඇත්තට මේ කියන්නේ මේ පදනමට අපේ ගමටත් එන්න ඇවිල්ලා මේ ඉන්න හුඟක් අසරණ වෙච්ච කාන්තාවන්ට පිහිට වෙන්න මේ ඇත්තම කියනවා නම් ඔරි විදිහ තමයි අපේ ගමෙත් මේ සමිති වලින් මිනිස්සුන්ගේ පෞල් ජීවිත විනාශ වෙලා සමහර මිනිස්සු මැරෙන්න හදනවා. මමත් මේ දැන් මගේ අවුරුදු දෙකමාරක දරුවා දාලා රට යන්න අද තාජේ සීලේකම් කාර්යාලයට ගිහින් ආවා. ඉතින් ඇත්තටම අවශ්‍යරේ නෑ එහෙම යන්න. මහත්තයාට කොන්දේ තුනට යමල්ලා තියෙන නිසා ඌට විදේශගත වෙන්නවත් අවස්ථාවක් නෑ. මේ රටේ ඔහුත් වීර කියාගෙන ඉන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ පදනමට අපේ මේ ගමටත් පොඩ්ඩක් අවධානය යොමු කරලා මේ හුඟක් අය ඉන්න මේ බැරෑරුම් අවධානම් මේ මිනිසුන්ගේ පුදුම පීඩනය. මම වගේ මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි උදේට එකතු වුණාම මේ ගෙදරකට වෙලා ඉන්නවා. ඉතින් මේ සල්ලි හොයාගන්න බෑ. පොඩි ළමයි ඉන්නවා. මේ ළමයි එක්ක රැකියාවක් කරගන්න බෑ. මේ දැන්
නෑ ගෙවා ගන්න කොහොමද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක ඉන්නවා. ඉතින් මම මේ නැදම්ට ආරාධනා කරන මේ ගමටත් එන්න අපිටත් උදව්වක් කරන්න මේ හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමියට. අපිට දැනෙනවා ඔබ කියන දේ. හැබැයි අපි දන්නවා ඔබට මේ මේන් ගොඩ එන්නට ඕන වෙලා තියෙනවා. ඔබට මේ ණය ගෙවන්නටත් අවශ්‍යතාව තියෙනවා. හැබැයි අර ඔබ කරන්නට හදන විකල්පයට නම් යන්නට එපා. ප්‍රශ්න වැඩි කරගන්න එපා. ඔබට ඉන්නවානේ වසර අවුරුදු දෙකමාරක පුංචි දුවෙක් දරුවෝ බලාගන්න. බලමු තව බොහෝ දේ මේ වෙනුවෙන් කරන්නට සමාජයක් විදිහට අපටත් වගකීමක් තියෙන නිසාම ඔබට මොකක්ද දක්වන්නට පුළුවන් දායකත්වයේ වෙනුවෙන් ඔන ආරාධනා කළා ඔබට. රන්සි, ඇත්තටම මේක මම එකයි කිව්වේ, මේක ලංකාවේ එක පළාතකට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක විවිධ ස්වරූපවලින් මුළු රට පුරාම වෙනකොට තියෙනවා. මං හිතන්නේ තවත් නියම ව්‍යාපෘති අවශ්‍ය නැහැ. දැන් වහාම විසඳුමක් ගැටිතුර රාජ්‍ය මට්ටමින් මේකට මැදිහත් වීමක් කළ යුතු කාලය ඇවිල්ලා. ඒ කියන්නේ තනිතනි කේසස් ඔය හැම එකක්ම සමස්තයම විසඳනකට විසඳේවි. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීමක් වහාම අවශ්‍ය කළ යුතු මොහොතක්. ඒක අපි අවධාරණය කරනවා. ඒකට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ. තවත් නැරේටිව්ස්, තවත් මිනිසුන්ගේ කතන්දර අවශ්‍ය නැහැ. මේක තමයි තත්ත්වය. පළවෙනිටම අපි මේ රියලිටි එක, මේ යථාර්ථය පිළිගනිමු. වහාම මේකට අපි වැඩ කරන්නට පටන් ගනිමු. අධික අපිට දැනගන්න ලැබෙනවා ස්වාමින් වහන්ස නමක් අපේ සංවාදයට සහභාගී වන්නට බලාපොරොත්තු වෙන ඉන්නා බව. ස්වාමින් වහන්ස අදහස ඉදිරිපත් කරන්න ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස කතා කරන්න. මං කතා කරන්නේ මේ කෑගල්ල ප්‍රදේශයෙන්. අදහස ඉදිරිපත් කරන ඉස්සෙල්ලාම විශේෂයෙන්ම අනේක වාරයක් පින් අනුමෝදන් කරනවා කවුද මේ රාධිකා මහත්මියට. ඒ වගේම මේ තෙරුවන් සරණයි, මේ අනේක වාරයක් පින් අනුමෝදන් කරනවා ප්‍රථමයෙන්ම මේ වගේ දෙයක් මේ නිෂ්පාදනය කරන්න ඉදිරිපත් කිරීම ගැන. ඇත්තටම ගුවන් විදුලියේ විවිධාකාර දේවල් අහගෙන ඉන්නකොට අපිට දැනෙනවා ඇවිල්ලා ව්‍යාපාර කිරීමට විතරක් නෙමෙයි විවාහ මංගලෝත්සවවලට, ඒ වගේම විවිධාකාර දේවල් හදාගන්නට, විවිධාකාර දේවල් වලට මේ අද ලෝකේ තියෙන මේ ණය දෙන ආයතන, විශේෂයෙන්ම කියනවා නම් ඔය ෆිනෑන්ස් කම්පැනි වලින් දෙනවා. ඉතින් ඒ දේවල් වලට සමහරක් වෙලාවට මිනිස්සු ඉදිරිපත් වෙලා ඒ දේවල් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අනන්‍ය සුඛ, අනවජ්‍ය සුඛ කියලා ඉවර වෙලා සැපයක් ගැන කතා කරනවා. නමුත් ඇවිල්ලා අපි කොච්චර ධර්ම දේශනා කරත් මේ ණය ගන්න එපා, ණයකින් මේව කරන්න එපායි කියලා අද මේ මුළු ශ්‍රී ලංකා දීපේ දිහා බැලුවොත් එීම මෝටර් සයිකල් ප්‍රමාණය, ඊට පස්සේ ත්‍රී වීල් ප්‍රමාණය දිහා දැක්කට පස්සේ අද සමහරක් මිනිස්සු රුපියල් 20,000 30,000 එක මාසයකට ගෙවන්න විදිහට මේ මහත්මිය මේ වගේ දේවල් වෙලා තියෙනවා. දැන් පොට් එකට ඉස්සෙල්ලා තව අම්මා කෙනෙක් කතා කරා රට යන්න ඕනේ කියලා ඉවර වෙලා මේවා කරනවා කියලා. මම දන්න අපේ ගමේම මේ කෑගල්ලි මේ අඹම්පිටි කියන ගමේම ඉන්නවා අම්මා කෙනෙක්. ඒ අම්මගේ දරුවව ශිෂ්‍යත්ව පාස්ලා ඉස්කෝලෙකට දාගන්න අවශ්‍යතාවයක් ඉඳලා ඒ අම්මා හොරෙන් ප්‍රාදේශීය සභාවට ගිහින් ඉවර වෙලා රට ගිහිල්ලා අද අඬ අඬ අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ අම්මා මට කතා කරලා ඉන්න කියනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ, මම කවද මේ ණය ගෙවලා ඉවර කරන්න දන්නේ. ඒ තාත්තා බොනවා. ඊට පස්සේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ 3 දෙනා රස්සාවල් කරන්න ගියාට ඇවිල්ලා හරියට ඒ රස්සාවක් කරගන්න විදිහක් නැහැ ගෙදර තියෙන තාත්තේ නිසා. ඇත්තටම මේ නෙළුම් විල පදනම වෙන්න ඇති මං හිතන විදිහට නෙළුම් යායේ පදනට මම ඇත්තටම ආශිර්වාද කරනවා මේ කරන කටයුත්ත ලංකාවට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම තියෙන මේ ණය ප්‍රමාණ වලින් මිනිස්සු අප්‍රමාණ විදිහට හදවතින් දුක් විඳ ජීවත් වෙනවා. ඉතින් ඒ හින්දා මිස් මේ මේකට ඇත්තටම මේ ප්‍රතිපත්තියක් නැති රටක ජීවත් වීම හේතු කරගෙන මේ විඳින වේදනාවන් නිසා අහිංසක අසරණ අම්මලගේ දරුවෝ ටික සීදිවි හානි කර ගැනීමකට පත් වෙනවා. ඒ නිසා මේකට මේක ඇත්තට වශයෙන්ම ඇවිල්ලා පාර්ලිමේන්තුවටවත් වෙන්නේ කොහොමද කිව්වත් ඇවිල්ලා මේකේ මේකක් වෙන්නේ නැහැ. දැන් ඔබතුමිය දැන් පොට් එකට ඉස්සෙල්ලා කතා කරලා ඉඳන් කිව්වා අපි මේකට ලොකු මේකක් හදන්න ඕනේ කියලා ඉවිල්ලා. මේවා හදන්න ඔබතුමියලා නෙමෙයි මේකට මේ මූලිකත්වය ගන්න ඕනේ ජනාධිපතිතුමා ඇතුළු ඒ පිරිස.
ඒ වගේම තව සමහර අය ඉන්නවිලා ගෙවල් මේ ගෙවල් මේ ෆිනෑන්ස් කම්පැනි වලට ගිහිල්ලා ගෙවල් වලින් එළියට බහින්න වෙලා තියෙන කට්ටිය. ඒ අයට කර කියා ගන්න නැති කට්ටියක් ඇති වෙලා තියෙනවා. අද මේ මුළු රටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන රටක අපි අනන සුඛය කියලා කියන්නේ ණය නැතුව ජීවත් වීම අපේ පුංචි කාලේ ඉඳන් අපේ අම්මල තාත්තල උදු කරා. නමුත් අද ණය නැති එක්කෙනෙක් හොයාගන්න කියන්නේ මිනිස්සු 100ක් ගත්තාම අද හැමෝම ණය වෙලා මහත්මේ. ඒක හරිම කනගාටුයි. නමුත් ඇවිල්ලා මේ මම දෙදුම් විල පදනවට අනේක වාරයක් පින් අනුමෝදන් කරන ඒ වගේම මේ වැඩසටහන මෙහෙවල ඔබතුමියටත් ඇත්තටම ආශිර්වාද කරන්න මේ දිගටම කරගෙන යන්න. මේ වැඩසටහන හැම මාසයකම එක දවසක් හරි දාගෙන ඇවිල්ලා මේ මිනිස්සුගේ ප්‍රශ්න කතා කරොත් එීම හදවතේ තියෙන වේදනාව හරි අඩු කරගන්න මේක පිටුහලක් වෙයි කියලා. ස්වාමීන් වහන්ස නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා දායක වුණාට වැඩසටහනට ඔබ වහන්සේගේ අදහස් දක්වමින්. දැන් ක්ලින්ටන් මහත්මයා අප සමග සම්බන්ධ වෙන සමා වෙන්න චින්තක මහතා අයිබුවන් ඔබට. චින්තන මහතා කතා කරන්න සමා වෙන්න. චින්තක මහතා කතා කරන්න අපට. ගෞරවනීය මහත්මිය මම රාජ්‍ය බැංකුවක වැඩ කරන කෙනෙක් කතා කරන්නේ. ඔව් ඔබේ අදහස ඉදිරිපත් කරන්න. ඔව් මගේ අදහස මම මුලින්ම දැනගන්න කැමතියි චුද්‍ර මූල්‍ය ආයතන වලින් දෙන ණය දෙන අරමුණ අනිවාර්යෙන් පැහැදිලි කරලා තියෙන්න ඕනේ නේද? ණය මුදල් ලබා දෙන අරමුණ අනිවාර්යයෙන්. ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න රාධික මහත්මිය උත්තර දෙයි ඔබට. ඒ අරමුණ අනුව බලනකොට දැන් ඒ අරමුණට ඒගොල්ලෝ ණය මුදල යොදවනවද කියන එක පරීක්ෂා කිරීම අනිවාර්යෙන් පසුවිපාක් විදියට කරන්න ඕනේ. බොහොම ස්තුතියි ඔබේ අදහසට. දැන් අප කතා කරමින් සිටියේම එයයි නියාමනයක් අවශ්‍ය වන්නේ මන්නේවන් අවස්ථාවලටයි. ඒ ප්‍රශ්නේ අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ ප්‍රශ්නේ නැගීම ගැන ඒක හරියටම ඔහු පොයින්ට් එකටම ඇහුවා. මේක තමයි ප්‍රශ්නේ. එකක් තමයි ශුද්ධ මූල සමාගම අර 2016 අංක 6 පනතෙම තියෙනවා ණය දෙන හේතු වුන් ප්‍රදර්ශනය කළ යුතුයි. ඔවුන්ගේ ලිපිනේක්ස පැහැදිලිව සඳහන් කළ යුතුයි. හැබැයි අද වෙදී ගමේ පොලි කාඩ් එකේ තියෙන්නේ ලිපිනේකුත් නැහැ, දුරකථන අංකයක් සහ තැපල් පෙට්ටි අංකයක් විතරයි. එවැනි සමාගම් වලින් ණය දීලා තියෙනවා. ඒක කාරණයක්. ඊළඟට ඔබ අර කිව්ව පසුවිපරම නැති එක තමයි එතනින් තමයි ලංකාව බංග්ලාදේශයෙන් හෝ මැලේසියා මහතිර් මොහමඩ්ගේ මැලේසියා වෙන වෙනස් වෙන තැන. ඒ පසුවිපරම නැහැ. කියන්නේ මොකක් හරි විදිහකට ගෙවනවද? මෙරිලා හරිකමක් නැහැ මේ ණය ගෙවපල්ලා කියන තැන ණය එකතු කරගෙන අරන් යනවා මිසක් ඒ පසුවිපරම එන්න ඕනේ ඇත්තටම රාජ්‍ය යාන්ත්‍රණය පැත්තෙන්. ඒකට මං හිතන්නේ බලයට පවිනන බලයට පත්වන බලයේ සිටින ඕනෑම ආණ්ඩුවකට මේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන් නම් ඒකට ඉසියුම් ක්‍රියාවලියක් කල්පවත්නා ක්‍රියාවලියක් නිවැරදිව සිවිල් බලවේගත් එකතු කරගෙන ගමේ ගිහිල්ලා වැඩ කරන ඒ කණ්ඩායම එකතු කරගෙන මේකට නිවැරදිම හරිම එළඹුම හරිම අප්‍රෝච් එක හරිම ප්‍රවේශය දෙන්නට පුළුවන් නම් වෙන ජන දුක නිවන්න එහෙම ජන දුක නිවන්නට පුළුවන් නම් වෙන දෙයක් අවශ්‍ය නැහැ උන්ට ජනමතේ දිනා ගන්නට. මේ ප්‍රශ්නේ ඒතරම් ප්‍රබල ප්‍රශ්නයක්. හොඳයි. දැන් ජනමතය වෙනස් කරන්නට ජනමත මේ ඔය මැදිහත් වීම කරන්නට අවශ්‍යතාව තියෙනවා. ඒ මැදිහත් වීමේදී කරන්නට අවශ්‍ය වන්නේ මේ ශුද්‍ර මූල්‍ය ණය සමාගම් වලට නියාමනයක් පමණක්මත් නෙවෙයිනේ. දැනට වින්දිතයන් සඳහා මොනවාද ඔබ කරන යෝජනා? දැනට වින්දිතයන් සඳහා මම එකයි කියන්නේ රන්සි, මේක යුද්ධයක්. මේ ණය කියන මරවුගුල මේ ගමේ මිනිස්සුයව යට කරගෙන ගිය බුල්ඩෝසරයක් වෙලා මේ කියන ශුද්‍ර මූල්‍ය සමාගම් සහ ණය සමිති. ඒ නිසා මේ යුද්ධෙන්න උන් පෙරදිලා උන් අවතන් වෙච්ච ජනතාවකටත් වඩා අන්තයි. ඔවුන් ඇත්තරම සරණාගතයින්. ඔවුන් මේ බේරා ගන්නට මානුෂීය මෙහෙයුමක් අවශ්‍යයි. වහාම ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි. මේක මේ විදිහටයි කරන්නේ කියලා ඇඟිල්ල දික් කරලා කියන්නට මම මේ වෙලාවෙ ඉක්මන් වෙන්නේ නැහැ. මොකද ඒක රාජ්‍ය යාන්ත්‍රණය තුලින් සිදුවිය යුතු මැදිහත් වීමක්. නෙළුම් න්‍යාය පදනම විදිහට අපි සහ මේ ගැන වැඩ කරන තව කණ්ඩායම් සිටිනවා නම් ඔවුන් එකතු කරගෙන සිවිල් බලවේග ඒකරාශි කරගෙන වහාම ගමට යා යුතුයි. සහ මේක ගමේ විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා අර්ථ දක්ව ගන්නට එපා. මේ ගමනට අපිත් එක්ක ITN කණ්ඩායමත්
මතක එකතු වුණා අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියා අජිත් සෙනිරත්න මහතා. ඔහු ඉතාම අපූර්ව කතාවක් තියෙන රන්සි මට විනාඩියක් දෙනවා. ඔහු කියනවා දැන් රන්සි ඔබ මම පොඩි කාලේ අපි ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති, ලෝයර් කෙනෙක් වෙන්න කැමති, පයිලට් කෙනෙක්. අපි සෙල්ලම් ගෙවල් දානවනේ. ඊට පස්සේ අපි කතා වෙනවා කොහෙද යන්නේ, මම මේ ડોක්ටර් කෙනෙක්, මම මේ නලාවක් ඉල්ලගෙන යනවා. දැන් අද කොටහේන පැත්තේ වත්තක මම මේ කතා කරන්නේ තොර නාගරික දිලිඳුකම ගැන. මේක ගමේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කියන පොඩි උදාහරණයක්. එහෙම ගිහිල්ලා බලපුවාම අපේ අජිත් සෙනිරත්න ප්‍රවීණ ඡායාරූප ශිල්පියා කියනවා අද නංගි එහෙම ගිහිල්ලා බලපුවාම සාරි ඇඳගෙන යනවා කොහෙද යන්නේ කො මම මේ ඩේලි රැස්වීමට යනවා කියනවා චූටි ගෑනු ළමයි. එතකොට සමහර පොඩි පිරිමි ළමයි පොලිය මුදලාලි වගේ බඩ මහතර ඇඳගෙන බලන්න අපේ සංස්කෘතියට ඒක හරි දුක්බරයිනේ. අපේ සංස්කෘතියට ඒ දක්වා මේක කාවැදිලා. ඒතර අපි කොතනද ඉන්නේ රටක් විදිහට? එහෙම තියෙද්දි මේ රට දියුණුවක් ගැන අපිට කතා කරන්නට පුළුවන්ද? හොඳයි, අපිට බැරිද මේ සංස්කෘතියට දැන් එතන හරි ඩෙලි රැසීමට යනවා ගිහිල්ලා කතා කරන්නේ මොනවද? අපි වර්ධනය වෙන අපේ මේ එකතුව වර්ධනය කරන්නට පුළුවන් කර්මාන්තයක් නිෂ්පාදනයක් කරන්නට මේ ජනඒක රාශිය කරගන්නට හැකියාව තියෙනවා නම් අපි ඒ සංස්කෘතිය ඒ වර්ධනය වෙලා තියෙන අවර ගණයේ තනින් වඩා වර්ධනීය තැනකට අරගෙන යන්නට පුළුවන් කමක් තියෙනවා නම් සිවිල් සංවිධාන විදියට ඔබත් මේ කරමින් සිටින්නේ මේ මැදිහත් වීම රජයකට පමණක්ම දේවල් කරන්නට බෑ. මේවා ගම්මැටමෙන් ගිහිල්ලා මේ සිදුවීම් දකින ඔබට මට අප හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. අපට අහක බලා ගන්නට බෑ මේ සමාජයේ සිදුවෙන දේවල් දිහා බලලා අපිට තියෙන අවධාරණයට ලක් කළ යුතු අයට මේවා කියන්නටත් වගකීමක්. ඔබතුමා එක තැනකදී කියනවා මේ ලෝකයට ඇස්සරිච්ච මිනිස්සුන්ට වගකීමක් තියෙනවා මේ අයගේ ආකල්ප වර්ධනය කරන්නට කියලා. පැහැදිලිවම මේ සමහර අයගේ කතන්දර ඇහුවාම අපිට හිතෙනවා මේක මෙහෙම නොවුනා නම් හොඳයි, මේ අය මෙතනදි මෙහෙම ණයක් නොගත්තා නම් හොඳයි, මෙතනදි ණය නොවී කොහොම හරි මේ වැඩේ කරගත්තා නම් හොඳයි කියන තැනකට අපි හිතන්නට පෙළඹෙනවා. හැබැයි ඔබ කියන ප්‍රායෝගික තලයේ ඒ අයව කතා බහ කරලා ඒ අයට ඒ දැනුම නැහැ කියලා. ඒ ආකල්ප වර්ධනයට කරන්නට පුළුවන් මොනවද අපිට? ඒක විශේෂයෙන්ම ඒක මුල් මට්ටමේ ඉඳන්ම අධ්‍යයන කීපයකින් යන්න ඕනේ දෙයක්. දැන් ඔබට මතක ඇති කලින් රූපරාමු පෙළක ඒකාන්තාව කියන අපොලිය අනුපාතිකය කොහොමද කියලා අපි ආපුවම කියනවා දන්නේ නැහැ මහත්තයා මට අකුරු කියවන්න බෑනේ කියලා. එතකොට අනික් පැතර ඔබ කිව්ව විදිහට අර ඔබ කිව්ව හරියටම හරි අර අකුරු කියවන්නට ලියන්නට පුළුවන් වුණාත් ඒකද සාක්ෂරතාවය කියන්නේ? එහෙම අවබෝධයක් තියනවාද? මේ පොලිය හරි සූක්ෂම විදිහට නේ හැදෙන්නේ. කෙටි කාලයක් තුළ පොලිය අනුපාතිකය ගණනය කරාම විශාල පොලියක් එනවා කියලා දැනෙන්නේ නැහැ. රුපියල් 1000ක් ගත්තාම දවසට හවසට උදාහරණයක් හවසට රුපියල් 100ක් දෙනකොට ඒක මාසයක් තිස්සේ ගෙවුවොත් පොලිය 300ක් ගෙවලයි කියලා ගමේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එතකොට මේ ගැන දැනුවත් කිරීම ගමෙන් ගමට ගිහිල්ලා මේ ගැන දැනුවත් කරන්නට විශාල සිවිල් බලවේගයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් වැඩ කරන කණ්ඩායම් අවශ්‍යයි. මිනිස්සුන්ට මේක විශේෂයෙන්ම ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. අර හොඳ නීති හදනවා, හොඳ ප්‍රතිපත්ති හදනවා, මේක ගමේ මිනිස්සුන්ට එයා ළඟට ගිහිලා තේරෙන භාෂාවෙන්, සරල භාෂාවෙන් ඒකෙන් වැඩක් වෙන විදිහට තේරුම් කරන්නට පුළුවන් උගතුන් බුද්ධිමතුන් ලංකාවේ හරි අඩුයි. ඒක මානවකම් ව්‍යාපාරින් දහම පහලටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ කණ්ඩායම් එක්ක එකතු වෙලා තමයි ආණ්ඩුවට මං හිතන්නේ මේ රජයට මේ මැදිහත් වීම කරන්නට වෙන්නේ. එහෙම නැත්නම් තවත් සුදු අලියෙක් වගේ මේකට ප්‍රතිපාදන වෙන් කරයි. නමුත් මේ වැඩේ වෙලා නැහැ. ඒක වෙලා නැති බව තේරුම් ගන්නත් කාලයක් යනවා. එතකොට ප්‍රශ්නේ තවදුරටත් ඔඩු දුවලා අවසන්. රාධිකා, අපිට බොහොම සුභාරංචියක් තියෙනවා. ඔබ කියනවා මේ රජයට මේ වෙනුවෙන් මැදිහත් වීම කරන්න මේ විදිහටයි සිදු වෙන්නේ කියද්දිම අපිට බොහොම සුභාරංචියක් ලැබෙනවා. මේ කළ යුතුම අත්‍යවශ්‍ය මැදිහත් වීමක්. ඒ මැදිහත් වීමට අපේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මැදිහත් වන බව සහ මේ සඳහා විධිමත් නියාමනයක් කරන බවත්, ඒ විතරක් නෙමෙයි දැනට මේ විඳිතයන් වන අයගේ ගැටලු පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරමින් ඒවාට විසඳුම් ලබා දෙන්නට සූදානම් බව අපගේ නිෂ්පාදනාංශය දැනුවත් කර තියෙනවා මේ මොහොතේ. අප මාධ්‍ය ආයතනයක් විදිහට බොහොම වගකීමෙන් ඔබට ඒ බව කියනවා මේ මොහොතේදී. අපි කතා කරමින් ඉන්නවා රටේ බොහොම සංවේදී මාතෘකාවක් පිළිබඳව. මූල්‍ය ශ්‍රේෂ්ත්‍රයේදී අපේ මිනිසුන්, අපේම මිනිසුන් යම්කිසි ආකාරයක පීඩාවකට පත් වෙනවාද නියාමනයක් නොමැති තැනකදී? එහෙමනම් රජය මැදිහත් වී මෙයට නියාමනයක් ලබා දිය යුතු බවයි අද දවසේ සාකච්ඡාවේදී අපි අවධාරණය කළේ. රජයෙන් මේ සඳහා සුභවාදී ප්‍රතිචාරයක් ලැබෙන විට රටක් විදිහට අපිට සතුට වෙන්න පුළුවන් අපේ ජනතාව වෙනුවෙන් ඔබ කරගෙන යන ක්‍රියාවලිය පිළිබඳව දැන් මේ ප්‍රතිචාරයත් එක්ක ඔබට මොන විදිහ උත්තේජනයක්ද ලැබුණේ මේ වැඩේ කරගෙන යන්නට? තවදුරටත් දේශපාලන අධිකාරී ඇස්සරීම සතුටට කාරණයක්. ඒකම අපි නැවතත් අවධාරණය කරනවා.
මේක කරලා පෙන්වන්න මේක තව සුදුවලියක් නොකර මේ ප්‍රශ්නේ විසඳන්න මේක තවත් සමෘද්ධියක් කරන්නට එපා ඒ වෙනින් වැඩපිළිවෙලක් හදන්න අපි අපේ බුද්ධිමය ශ්‍රමදායකත්වය ලබා දෙන්නට සූදානම් සිවිල් බලවේගයක් සහ කණ්ඩායමක් විදිහට සංවිධානයක් විදිහට මේ නමුත් මේක ඊටාම සියුම් විදිහට හරියට සැලසුම් කරලා හරියට ප්‍රෝග්‍රෑම් කරලා හරි මිනිස්සුත් එක්ක කරන්න ඕනේ වැඩක් මේක తాවකාලික පැලැස්තර అలවන්නට පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඒ ප්‍රශ්නේ ගැඹුර තේරුම් අරගෙන ඒ වෙනින් වැඩ කරමු අප විශ්වාස කරනවා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වෙනුවෙන් නිවැරදි තැනට අමතාවිකයා ස්වාධීන රූපවාහිනී සේවය මාධ්‍ය ආයතනයක් ලෙස ජාතික වගකීම ඉෂ්ට කරමින් ඔබ ඒ වෙනුවෙන් නිරන්තරයෙන් දැනුවත් කරන්නටත් මේ ගමනේදී ඔබ හා මේ වින්දිතයන් හා සහ අවශ්‍ය විය යුතු තැන ඉන්නා බවටත් අප ඔබට කියනවා අප බොහොම හොඳ තැනකට අපේ මාතෘකාව අරගෙන ආපු වෙලාවේ ඔබ අද දවසේ අපි කැඳවාගෙන ආවේ ඔබ කතා කරමින් ඉන්නා මේ ශුද්‍ර මුල්‍ය සමාගම් වල ආක්‍රමිකතා නිසා පීඩාවටපත් වෙච්ච අපේ රටේ ජනතාව ගැන ඔබ කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ ආයතනය කරන්නා වූ ක්‍රියාමාර්ග. අපි ඒව ගැන ටිකක් කතා කළ යුතුමයි අද දවසේ. ඔව්. නෙළුමියයි පදනම අපි මං හිතන්නේ රට කාලයක් තිස්සේ හඳුනන්නේ බ්ලොග් සම්මාන උළෙල කරන්නේ නෙළුමියයි පදනමෙන්. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. ඇත්තට මොකද මේ බ්ලොග් සම්මාන උළෙල කියලා කියන්නේ? මේක දන්න අය දන්නවා කොහොමද? බ්ලොගර්ස්ලා එහෙම නැත්නම් බ්ලොග් රචකයන්ට ලංකාවේ සම්මාන උළෙලක් තිබුණේ නැහැ. නෙළුමියයි පදනම ක්‍රියාත්මක වෙලා දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒ සඳහා මම විශේෂයෙන් මට මතක් වුණා කියන්නට මොන දෙයක් ITN ස්වාධින් රූපවාහිනී සේවයට අපි විශේෂ ස්තුතියක් මේ වෙලාවේ පිරිනමන්න කැමතියි. මොකද ස්වාධින් රූපවාහිනී තමයි ගිය අවුරුද්දෙත් මට මතකයි බ්ලොග් සමන්වල් සඳහා පැය දෙකහමාරක ගොන් කාලයක් අපිට මේක ගැන කතා කරන්නට ඉඩ දුන්නා. මොකද අපි හිතනවා ප්‍රධාන ධාරාවේ සහ විකල්ප ධාරාවේ මාධ්‍ය තුල ඉඩ නැති අයට තමන්ගේ හඬාවදි කරන්න නිදහසේ ලියන්න නිදහස් සිතුවිලි ඉදිරිපත් කරන්නට තියෙන අවකාශය තමයි බ්ලොග් අවකාශය. ඒකේ ප්‍රමිතිය ගැන යම්කිසි මතවාදයක් තිබෙන්නට පුළුවන්. නමුත් ලෝකය ගත්තහම බ්ලොගර්ස්ලා බ්ලොග් රචකයන් විශාල වැඩ කොටසක් ඉටු කරමින් ඉන්නවා සමාජ දේශපාලනික ධාරාව ඇතුලේ. ඒකට ලංකාවේ බ්ලොග් රචකයන්ට සිංහලෙන් දෙමළෙන් ලියන භාෂා තුනෙන් ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් රචකයන්ට උත්තේජනයක් සහ ඔවුන්ව ඇගයීමක් කරන්නට නිර්මාණය පදනම හැම අවුරුද්දෙම කටයුතු කරා. සහ මියාගල ජල පානීය ව්‍යාපෘතිය ඊළඟට දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතිය ඊට පස්සේ මෑත කාලයේ තමයි ගිය අවුරුද්දේ තමයි අපි දීප ව්‍යාප්ත විදිහට ඊටම සංවිධානාත්මක විදිහට ඔය ආර්ථව දුගී බව දුරලමු කියන තේමාව යටතේ මේ තේමාව ගැන ඒ කතා කරමින් හිටියේ ඒ තේමාව ගැන ටිකක් වැඩිපුර දැනගන්න කැමතියි. හරි. මිහිමව සුරකින්න හරිත දියණියෝ කියලා අපි වැඩසටහනක් අපි නිර්මාණය කරා. ආර්ථව දුගී බව කියන්නේ රන්සි අපි ඒක ඇවිල්ලා අර ටැබූස් කියන්නේ සමාජයේ තියෙන තහංචිත් එක්ක යන කතාවක්. ඒ කියන්නේ ගැහණු දරුවෙක් මල්වර වුණාට පස්සේ ඇය දැන් කිලිනොච්චියේ ඉන්නවා අපි වැඩ කරන්න ගියාම කිලිනොච්චියේ ඉන්නවා වාණිජ සනීපාරක්ෂකතුවාය ඇහැට දැකපු නැති දරුවෝ. ඔබ විශ්වාස කරයිද දැන් ඒතර කිලිඩි රෙදි කඩකින් ලැජ්ජාව වසාගෙන තමන්ගේ යටිකය වසාගෙන අර තියෙන සමාජ තහංචි අතරේ මේක gedara පිරිමි දරුවාට තාත්තාට අයියාට කියන්නට බැරුව තවමත් සංගවාගෙන අපිරිසිදු සනීපාරක්ෂාව ගැන කිසිම සහතිකයක් වග විභාගයක් නැතුව ඒ තියෙන ආර්ථව දුගී බව ආර් පීරියඩ් පවර්ටි කියන්නේ ආර්ථව දුගී බව කියන්නේ ලෝකෙම පිළිගන්නවා මේක ග්‍රාමීය දිලිඳු භවයේ ප්‍රධානම තැනක්. මේක මේක නැති කරා කියලා ග්‍රාමීය දිලිඳු බව නැති වෙන්නේ නැහැ. හැබැයි ග්‍රාමීය දිලිඳු බව නැති වෙන මේකත් නැති කරන්නට අවශ්‍යයි. ඒක ස්කොට්ලන්තයේ ගිය අවුරුද්දේ ග්‍රාමීය දිලිඳු බව මේ පීරියඩ් පවර්ටි එහෙම නැත්නම් ආර්ථව දිලිඳු බව නැති කරපු ලෝකයේ පළවෙනි රට බවට පත් වුණා. ඔවුන් කරේ මුළු රටටම සනීපාරක්ෂකතුවා නොමිලේ බෙදලා දෙනවා ගැහණු දරුවාට සහ කාන්තාවට යන දෙදෙනාටම. ඒතර නෙළුම් ന്യാය පදනම ලංකාවේ පළවෙනි වතාවට මං හිතන්නේ එතනිනුත් ඉස්සරහට ගිහිල්ලා උන් සනීපාරක්ෂක පරිසර හිතකාමී නැවත නැවතත් පාවිච්චි කළ හැකි රෙදි සනීපාරක්ෂකතුවායක් හඳුන්වලා දෙනවා. ඒක හදාගන්න පුළුවන් ඔවුන්ටම. ඒකට අපි මග පෙන්වීම කරනවා. ඒ විදිහට අපි පොඩි ග්‍රාමීය දිලිඳු භවයේ හරි සියුම් තනක් අපි සංවේදී තනක් අපි ආමන්ත්‍රණය කරා. එතනින් පටන් ගත්ත ගමන තමයි අද වෙනකොට අපි අපේ මාතෘකාව තමයි අර යූනුස්ගේ පොත වර්ල්ඩ් විතවුත් පවර්ටි නේ කියන්නේ දිලිඳුකම නැති ලොවක්නේ. අපි දිලිඳුකම නැති රටක් වෙනුවෙන් අපි සිහින දකින අතරෙම ඒ වෙනින් මහන්සිලා වැඩ කරනවා. හොඳයි. එවිනුන් මහන්සි වෙලා වැඩ කරන අතරේදී තමයි ඔවුන් ප්‍රධාන ධාරාවේ මාතෘකාවක් විදිහට මේ
විශේෂෙන් ශුද්‍ර මූල්‍ය නායකරුවන් විතරක්ම නෙවෙයි ගමේ ඉන්න පොලි මුදලාලිලාගෙන් පවා පීඩාවට පත් මිනිසුන්ගේ කතන්දර සොයා යන්නේ. අපි කැමති එහෙම කතන්දර තව බොහෝ ඔබ එකතු කරගෙන ආවා. ඒ එකතු කරගෙන ආපු කතා අතරින් කිහිපයක් දකින්නටත් අපේ කැමැත්තක් තියෙනවා. ඒවා ගැන ඒ විදිහට දකිමින් මේ කතා බහට අවසානයක් ලබා දෙන්න තියෙනවා නම් වඩා හොඳයි කියලායි මට හිතෙන්නේ. හොඳයි. මම මේ කියමින් ඉන්නේ මට ගොවිපල ක්‍රමය ගැන කියන්නට අවශ්‍යයි. ගමේ ක්‍රියාත්මක වෙන, ඒ කියන්නේ අපි දන්නවා කාලයකදී ඔය පිරමීඩ ක්‍රමය තහනම් කරාට මුළු රටම පිරමීඩ ක්‍රමය වෙලා ගත්තා. එතකොට මේක මුදල් වලින් නෙමෙයි බඩු භාණ්ඩ වලින් ඔස්සේ යන ජාවාරමක් ඉදිරි. ඊට පස්සේ ගම සහ නගරය දෙකම ආක්‍රමණය කරා. මේ වෙද්දී ඔය ශුද්‍ර මුල්ල සමාගම් වලම තවත් ස්වරූපයක් විදිහට ඔවුන් මුදල් නෙමෙයි දෙන්නේ, ඔවුන් ස්වයන් රැකියා කරන්නට භාණ්ඩ දෙනවා. විශේෂම ගොවිපල ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා රජරට ප්‍රදේශයේ. ඒක අවුරුදු කීපයක් තිස්සේ යන වැඩක් රන්සි. නමුත් දැන් අර ආපු ඒකදි වෙන්නේ ව්‍යාපාරිකයෙක් එනවා, ඔහු එන්නේ සමාගමකින්, ඔහු එන්නේ කාර් එකකින්, ඔහු එන්නේ ඩමියක් එක්ක. ඒ කියන්නේ රත්තරම් පුරවගත්ත හොඳට ධනවත් බව පෙනෙන ව්‍යාපාරික මහත්මයෙක් එක්ක ඔවුන් ගමේ සමිති හදලා, එහෙම නැත්නම් ගමෙන් ගමට, ඒ කියන්නේ නිවසෙන් නිවසට ගිහිල්ලා කියනවා. ඔහු කියනවා මම ඉස්සර හරි දුප්පත්, ඊට පස්සේ මම සතු ටිකක් ඇති කරන්න ගත්තා, මම කුකුළු ටිකක් ඇති කරන්න ගත්තා, මගේ ගෙදර මම ඒ මහත්තුරු කියන ප්‍රමිතිර පරිමාණයට මඩු ටිකක් හැදුවා, මම කුකුලන්ට ඕන කෑම ටිකත් ඒ මහත්තුරු දෙනවා, මට තියෙන්නේ වතුර ටික දාලා ඒ කුකුලන්ව කොටු කරලා ඒක බලාගන්න විතරයි. දවස් 45කට පස්සේ ඇවිල්ලා ඒ මහත්තුරු මගේ වියදම් කපාගෙන, ඔවුන්ගේ වියදම් කපාගෙන මගේ ලාභය දෙනවා. දැන් මේ ක්‍රමයට මේකට අහුවෙච්ච, මොකද බැලූ බැලමට හරි ලේසිනේ, මොකද ඒ පැත්තේ හිස් ඉඩම් ගොඩක් තියෙනවා, ඉඩම් ලොකුයි, එතකොට ඉඩ තියෙනවා. එතකොට හැබැයි ඔවුන් සත්තු ටික දෙනවා, තමන් මඩුව හදාගන්න සත්තු ටික දෙනවා, සත්තුන්ට කන්නට කෑම ටික ගෙනල්ලා දෙනවා, තමන් මඩුව හදාගන්නට ඕනේ. ගොඩක් කාන්තාවන් කරලා තියෙන්නේ මේකට අහු වුණා. අර මඩුව හදාගන්න හැබැයි ලක්ෂ ගණනක් යනවනේ. ඒක හරියට අතිවාරම් දාලා කුළුණු කොන්ක්‍රීට් කුළුණු දාලා දැල් ගහලා ඒ ප්‍රමිතියට ඒ විදිහට හදන්න ඕනේ. එතකොට අපිට ගොඩක් කාන්තාවන් මුණ ගැසුණා මේක හදන්න ඕන් ගෙදර දොර ඔප්පුව උකස් තියනවා, එක්කෝ සමාගමකට, එහෙම නැත්නම් ගමේ පොලි මුදලාලි කෙනෙකුට. ඊට පස්සේ මුලින් අතනින් විශාල ලාභයක් පෙන්නනවා. දවස් 45කට පස්සේ ආපුවාම ගමේ මිනිස්සුන්ට අර මං කිව්වේ ඒක පුද්ගලයා දැන් රුපියල් 30000 නේ, රුපියල් 40000 50000 ගෘහණියට ගන්න පුළුවන්. දැන් මේ හැමදේම සිද්ධ වෙන්නේ අර ඩමිය ගෙදරට එන්නේ, ගෙදර මහත්තයා මේ කෘෂිකර්ම වැඩවලට කුඹුරට ගිහිල්ලා තියෙන අතරේ දවල් දවසේ තනියෙන් ඉන්න කාන්තාවනේ උන් ටාගට් කරන්නේ. එතකොට ඔහම මාස කීපයක් ගියාම දැන් වියදම් කපාගෙන ඉතුරු ටික දෙනකොට අනේ මෙන්න දැන් මේ වෙද්දි දවස් 45 ඉවරනකොට රුපියල් 3000යි එන්නේ ආදායම. එතකොට දැන් අර 2% පොලියට ඒ ඔප්පුව තියපු කාන්තාවක් අපිට හම්බුණා. එතකොට එයා පොලියම ගෙවන්න ඕනේ 20000. බය නැතුව ඒක තියන්නේ අරකින් ලොකු ආදායමක් එන නිසා. දැන් රුපියල් 3000යි දවස් 45කට පස්සේ අර මහත්තුරු ගානට ඔවුන්ගේ ලාභයයි වියදමයි ඔක්කොම කපාගෙන. මේකට හසු වෙච්ච විශාල කාන්තාන් ප්‍රමාණයකුත් ඉන්නවා. මේක ශුද්‍ර මුල්ල ජාවාරය, මේක විවිධ ස්වරූප තියෙනවා. ඒ නිසා ඒවා හඳුනා ගැනීමත් අවශ්‍යයි. අපි සතුටු වෙනවා මුදලා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේකට සහව ඒක අපේ සතුට ප්‍රකාශ කරන අතර මම එකක මේක හරි ඉසියුම් වැඩක් වෙන්නට ඕනේ කියලා. මේකේ තියෙන මේ අහුකොන් ඔක්කොම අඳුනා ගැනීමට අවශ්‍යයි. පිරමීඩ ක්‍රමයේ තරමටම භයානක ජාවාරම් මේ ක්‍රමය හරහා විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙනවා. හොඳයි. අර දැන් පිරමීඩ ක්‍රමය පිළිබඳව නම් අපි දන්නවා ජනතාව දැනුවත් කරන, දැනුවත් කිරීමේ ප්‍රචාරක පට පවා දැන් ප්‍රචාරය වෙනවා. එතකොට මිනිසුන්ට වගකීමක් තියෙනවා ඒවින් ගැලවී සිටින්න. මොකද මේක මහ බැංකුව අනුමත දෙයක් නොවන බව අවධාරණය කරන නිසාම. හැබැයි මේ විදිහට අපිට එන ස්පෑන් රැකියාවක් මේක හොඳයිනේ. අපිට යමක් කරමින් ආදායමක් උපයන්න ලැබෙනවා. අන්න ඒ විදිහට අපිට පේන්න තියෙන්නේ. හැබැයි පේන්න තියෙන දෙයට වඩා වෙනස් දේවල් සිද්ධ වෙනවා නම් එහි කපටිකමක් තියෙනවා, වංචාවක් තියෙනවා, මිනිසුන් වෙනුවෙන් කරන වංචාවක්. එතකොට රජය ඒ වෙනුවෙනුත් මැදිහත් විය යුතුයි කියා මේ මොහොතේදී මේ මාතෘකාව නැගුණ නිසාම මතක් කළ යුතුයි. අප තවත් කෙනෙකුගේ හඬට කන් දෙමු. ඇවිල්ලා වාරිකී ගෙනියන්න තිබුණේ අපේ කණ්ඩායමෙන් මේ අහල පහල ගෙදරක යාගේ මගේ තඩුන 1000ක් විතර නැති නේ. ඊට පස්සේ මට කොහෙන් හරි හොයලා දෙන්න කිව්වා වාරිකී. මං ඊට පස්සේ හැම තැනම ගියා. ගෝ හරියටම දවල් 12යි. මේ මහත්ය එනකොට 11 මාර්ට් විතර ඇති. ඊට පස්සේ මම මොන જાතියෙන් කිව්වා ගියේම නැහැ. පුටුවක් අරගෙන මේ මෙතන වාඩි වුණා. වාඩි වෙලා කිව්වා මට මොනවා කිව්වත් වැඩක් නැහැ. මට කොහෙන් හරි මොන ලෝකෙන් හරි වාරිකී අරන් එන්න කිව්වා. සර් මං ඊට පස්සේ මේ ගම පුරාම ඇවිද්දා. මත් දහන අවුවේ.
ඇවිදලා 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 පැය එකහමාරකට පස්සේ වාරිකේ හොයාගෙන ආවා. වාරිකේ හොයාගෙන ඇවිල්ලා දුන්නාට පස්සේ තමයි යනගිටලා ගියේ මෙතන. එදා ගෙවල් තුනකට ගිහිල්ලා එකතු කරගත්ත දෙන්නම් කියලා. අම්මා අපි අප වෙනවා දෙන්න කියලා තමයි ඉල්ලගත්තේ. ඇවිල්ලා මෙහෙම මෙහෙමයි 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 කියලා කියනකොට එයාලා ගොඩේ වෙලාවට අහු වෙනවා. දැන් මං උනත් අහුනේ එහෙම තමයි. අන්තිමට දවසක් මම කරගන්නම දෙයක් නැතුව කණේ තිබුණ කරාම දෙක තියලා මගේ බිල් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒක ගෙවලත් වාරිකයක් ගිහුවා. දැන් කණේ කරාම දෙක තියෙනවා කොහොමද බේරගත්තේ? ඒක ඉමිටේෂන් කරාම දෙකම නැත්තේ. අන්තිම එදා නම් මට උනේ මං හැම තැනම අවුවෙම ඇවිද්දා. අවුවෙම ඇවිදිනකොට අර මහත්තයා මෙතන වාඩි වෙලා ඉන්නවා. මගේ මහත්තයා ওই බෝක් උඩට ඇවිල්ලා මුළු ගමටම ඇහෙන්නේ මට වයින්නවා. මෙහෙමයි අස්සම් කරනවා අරකයි මේකයි කියලා. මං ඇවිදලා 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 ගුඩ දොට මං ওই පැත්තෙන් ගියා. මේ සත්‍ය සිද්ධිය මගේ ඇස් දෙක බලලා මං කැණීට ගිහිල්ලා ඉවරලා මම මට හිතුණා බෙල්ල වෙල දාගන්න තරම්. මං ගලක් උඩ වාඩි වෙලා ගුඩ වෙලාවට මං එනකොටම මම මේ මිනිස්සයයි අයයි කියලා හිතාගෙන මේ ගල උඩ වාඩි වෙලා මට නොයේක් දේවල් මතක් වුණා. මේ වෙලාව වෙන ජීවිතේ නැති කරගන්න එකම තමයි තියෙන්නේ කියලා. ඒත් මට ඒ හැම මොහොතකම මගේ දරු දෙන්න මතක් වුණා. මං ඊට පස්සේ තමයි නැකින්ලා මේ එනකනුත් මේ මිනිස්සේ එනවා. ඊට පස්සේ මේ මිනිස්සයාට හොරෙන් මම මේ පැත්තට ගියා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි රවුම ගිහිල්ලා වාරිකේ හොයාගෙන ආවා. හෙට ඒ කෙනෙක් කවුරු හරි කෙනෙක්ට හිතිලා තිබුණා නම් මට හෙටින් එහාට ජීවිතයක් නැහැ. මොකද මට මේ ණය ගෙවන්න විදිහකුත් නැහැ. අන්න එතනට නැවතීමේ තිත තියන්නට මේ මොහොතේ මේ වැඩසටහනේ අපේ උත්සාහය. එතනින් එහාට මේ අයගේ ජීවිත මේ දේ හිතෙන්න තරමටවත් ගෙනියන්නේ නැතුව වංචාවකට අසු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිත අරගෙන යන්නට ඕන දැනුවත් කරන්නටත් මේ කතා බහේ අරමුණක් තියෙනවා. දැන් අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් සහ කපිල මහත්මයා කපිල නම් මහත්මයෙක් අපට දුරකථන ඇමතුමක් දීලා අහනවා. දැන් මේ විදිහට ණයක් අරගෙන ඔබට මුණ ගැහෙන්නේම නැද්ද දියුණු වෙච්ච පිරිස? ගමට ගියාම අවස්ථා 100ක් ගත්තාම අපි ඔකත් හොයනවා. මොකද අපි සමස්තේම හොඳයි. ඔබ මට පොඩ්ඩක් අවසර දෙන්න. කපිල මහත්මයා අපත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. හෙලෝ. ඔව් සජීවී ලෙසම ඔබතුමාගේ ප්‍රශ්න අසන්නට දැන් අවස්ථාවක් තියෙනවා. මම කපිල කතා කරන්නේ අවිස්සාවෙන්. හොඳයි. එතකොට මමත් ඔය මේ මයික්‍රෝ ෆිනෑන්ස් කම්පැනි එක වැඩ කරනවා. හා. එතකොට මට දැනගන්න තියෙන ප්‍රශ්න තමයි මේ දැන් පිටින් බලනවට වඩා අපි ඇතුළාන්තයෙන් දන්නවා මයික්‍රෝ ෆිනෑන්ස් කම්පැනියක් කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මට දැනගන්න තියෙන්නේ නෙළුම් න්‍යාය පදනමින් දැන් ඔය අරන් තියෙන නියඳි වලින් සාමාන්‍ය මයික්‍රෝ ෆිනෑන්ස් ලෝන් එකක් අරන් දිනු වෙච්ච මිනිස්සෙක් ඒ පදනමයට හම්බුනේව නැද්ද කියන එකක් තමයි එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මම අහන්නේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් විදියට මයික්‍රෝ ලෝන් එකක් දෙනකොට මහ බැංකුවේ අනුමත පොලිය අනුපාතයකට තමයි අපි ණය මුදල් සපයන්නේ. එතකොට ඒ ලෝන් එක දෙනකොට ලෝන් එක ගන්න ඒ ගෙදර ලේඩි කියන්නේ දුහණිය සහ එයාගේ මහත්තයා කියන දෙන්නම දැනුවත් කරනවා. ඊට පස්සේ දෙන්නගම අදාළ ලෝන් වලට අත්සන් කරගන්නවා. අත්සන් කරගෙන ඊට පස්සේ පොලිය අනුපාතයේ සේරම කියලා තමයි ලෝන් එක දෙන්නේ. එතකොට ඒ ලෝන් එක අරන් මොනවාරි ප්‍රශ්න කියලා ලෝන් එක ගෙවා ගන්න බැරි වුණාට පස්සේ ඒ කම්පැනියට දොස් නගන එක සාධාරණ තියෙන තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ මෙම ආයතන වලින් දැන් ණය ලබා දීමට අමතරව ණය ගන්න සමාජිකාවන්ට පුහුණු වැඩසටහන් කරනවා. ඒ ඔස්සේ අපි ජාතික නිෂ්පාදිතයට අපේ ආයතන මගින් දායකත්වයක් සපයනවා. එතකොට ඒ සපයන දායකත්වයේ පිළිබඳ අගේ කිරීමක් සිද්ධ කරන්නේ නැත්ද? ඒත් එක මගේ අවසාන ප්‍රශ්නේ තමයි දැන් වැඩසටහනෙන් ගොඩක් කලාවට හදන්නේ මේ මයික්‍රෝ ෆිනෑන්ස් ලෝන් ගැන බෑඩ් ඉමේජ් එක තමයි දැන් හදන්නේ. එතකොට මම අහන්න කැමතියි බැංකුවකින් ණය මුදලක් ගන්න බැරි මිනිස්සුයෙකුට, ඒ කියන්නේ සුළු ස්වයං ව්‍යාපාරයක් කරන මිනිස්සුයෙකුට ඔය කියන දේවල් කරලා ණය පහසුකමක් සපයන්න පුළුවන් ආයතනයක් හෝ ණය පහසුකමක් දෙන්න පුළුවන් මිනිස්සෙක් මේ ලංකාවේ ඉන්නවද කියන එක මම දැනගන්න කැමතියි. නෙළුම් න්‍යාය පදනමින් ඔබට අහන්න කලින් අපට වගකීමක් තියෙනවා මහත්මයා. කපිල මහත්මයා අප
මයික්‍රෝ ඔබ කියන මේ ශුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ඇති කිරීම නෙමෙයි අපේ සාකච්ඡාවේ අරමුණ. සාකච්ඡාව පුරා ඔබ රැඳී සිටියනම් ඔබට දැනෙන්නට ඕනේ අපි කතා කළා ප්‍රධාන ධාරාවේ බැංකුවලින් ප්‍රතික්ෂේප වන එහෙත් ණයක් ගන්නට අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් ආයතනයක් තිබිය යුතුයි නේද? ඒ ආයතන තිබිය යුතුයි නේද? ඒවට නියාමනයක් කළ යුතුයි කියන එක පමණයි ස්වාධීන රූපවාහිනිය ලෙස අප මේ සාකච්ඡාවෙන් අවධාරණය කළේ. ඒ බව නැවතත් අවධාරණය කළ යුතුයි. අධික ඔබට අවස්ථාව. මට නම් ඉතාම කෙටියෙන් කියන්නට දෙන්නේ එතුමා වැඩ කරන්නේ ඉතාම හොඳ මයික්‍රෝග්‍රේඩ් ආයතනයක. මේ 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 තියෙන ඒ කියන්නේ කාන්තාවන්ට පුහුණු වැඩමුළු පවත්වනවා නම් සැමියාවත් දැනුවත් කරලා ඔහුගේ අත්සන ගන්නවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ගමේ අතිබහුතරය මෙහෙම නැහැ. ගමේ කියන්නේ ඒ කියන්නේ මූල්‍ය සමාගම් ලංකාවේ 1000ක් ගත්තාම එතුමා ඒ සම්බන්ධ මූල්‍ය සමාගම් මං හිතන්නේ ලංකාවේ බොහොම අතලොස්සයි තියෙන්නේ. එතකොට ඔහු නගපු අර නිර්දේ ප්‍රශ්නේ ඇයි මේක අරගෙන දියුණු වෙච්ච කෙනෙක් ඇත්තේම නැද්ද? එතකොට අවස්ථා 100ක් ගත්තාම මෙන්න මේ ණයබරින් පීඩිත වෙච්ච ගම්මානවල අපි වැඩ කරද්දී අද අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය දිලිඳු බව ගැනනේ. 70%ක්ම ඉන්නේ අමාරු වැටිච්චයි. 30%ක් ඉන්නවා අපි කිව්වේ අර හරි මානසිකේර තමගේ අතේ තියෙන රුපියල් 1000 දීලා යන මයික්‍රෝග්‍රේඩ් නියෝජිතත් ඉන්නවා. එහෙම සාර්ථක වෙනවම එතන කතා කරන්න ගැටලුවක් නැහැ නේ රන්සිවි යුත්තේ ඒකනේ. ඒ කියන්නේ මයික්‍රෝග්‍රේඩ් දෙන්නේ ග්‍රාමීය ආර්ථිකේ නගා සිටවන්නනේ. ඉතින් ඒක නොවින තැනනේ ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙම නොවින ප්‍රශ්න ටික තමයි අපි කතා කරේ. මොකද ඒ ප්‍රශ්න ටික තමයි අපිට විසඳ ගන්න අවශ්‍ය. ඒ 70%ත් අර 30%ට එකතු කරලා මේක 100%ක් කරගන්න ඕනේ. එතකොට තමයි මොකද මයික්‍රෝග්‍රේඩ් අවශ්‍ය. අපි කිව්වා අර ගැප් එක පුරවන්න අපිට විසඳුමක් තියෙන්නට ඕනේ. ඒක පුරව ගන්නට මිසක් අපි අවධාරණය කරනවා මේකෙන් අර ඔබ කියපු බෑඩ් ඉමේජ් එකක් හදන එකක් නෙමෙයි. මෙතන මේ තියෙන රියැලිටි එක තියෙන தত্ত্বය ගෙනල්ලා ඒක විසඳ ගන්නට මාර්ග පාදා ගැනීමක් තමයි අපි මේ උත්සාහ කළේ. හොඳයි තවත් අපේ ප්‍රේක්ෂකෙක් අපිට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අයිබන් ඔබතුමාට. අයිබන් ඔබතුමාගේ නම කියන්න. මම සුරේන්ද්‍ර ඩී බුලසිංහල. හොඳයි සුරේන්ද්‍ර මහත්තයා කියන්න ඔබතුමාට කියන්න තියෙන අදහස. මම ඉස්සෙල්ලාම කියනවානේ මම වසර 35ක්ම සම්පකාර දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ මම සම්පකාර විද්‍යාලයේ සමාජ ප්‍රජා සංවර්ධනයේ ප්‍රජා බල ගැන්වීම යටතේ දේශන කරපු කෙනෙක්. දැනුත් මම මේ තරුණ සේවා සභාවේ නිස්කෝ සම්පකාර ව්‍යාපාරයේ පිළිබඳ උපදේශකයෙක් වශයෙන් ඉන්නවා. තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික්කයේ බාරව මට තියෙන ප්‍රධානම දේ තමයි ওই මාතෘකාවේ මේ දවස්වල ඔය සුද්ධ මූල්‍ය කියන එක මහා බැංකුවේ ලියාපදිංචි වෙන හේකුත් තියෙනවා. සමාගම් රෙජිස්ට්‍රාරයට ඉතින් මම හිතන්නේ වැඩියෙන්ම ලියාපදිංචිලා තින්නේ මේ සුද්ධ මූල්‍ය සමාගම්. හැබැයි ඒව මහා බැංකුවට ලියාපදිංචිලා නැහැ. මේව තමයි ඔය මිස් කියන්නේ මේ ගමේ ගමට ගිහිල්ලා ගෙනියනවා කියලා. අපිත් මේ බොහොම මේ උත්සාහ කරනවා මේ සම්පකාර ව්‍යාපාරයේ තුල ගොඩනැගෙන මේ සනස ව්‍යාපාරය ඊට පස්සේ ග්‍රාමීය බැංකු මේ ඔක්කොම හදලා තින්නේ ඔය නැගතිභාවය. නමුත් ප්‍රධාන දේ වෙලා තියෙන්නේ ණය ගැතිභාවය නැති කළා නෑ, පොලී බර අඩු කළා විතරයි. මේ පොලී බර අඩු කරන එක නෙමෙයි දැන් දාලිද්දියන් වේපුල්ලන් මග මාසි දිලිඳු ගම කියන බුදුහාමුදුරුවෝ විතර පැහැදිලි කළා නෑ අපේ අර නායකහාමුදුරුවෝ කිව්වා. මම හිතන්නේ මෙන්න මේ පැත්තට ගිහිල්ලා මේ මිනිස්සුන්ට අයිතිය පාලනයේ ප්‍රතිලාභ අවධානම කියන මේ කාරණා හතර උඩ සුද්ධ මූල්‍ය ව්‍යාපාරයක් මේ රටේ ගෙනියනවා නම් මිනිස්සු විසින් පාලනය කරන මිනිස්සු සඳහා. ඒකයි කියන්නේ මේවා රාජ්‍ය නොවන සංවිධාන ගිහිල්ලා අර වැල් වගේ දැන් මිනිස්සු ගස් ගල් වගේ හිටපු මිනිස්සුන් අපේ රටේ වැල් කෝටු බවට පත් කරලා තියෙනවා. මෙන්න මේක නතර කරන්න ජාතික වැඩසටහනක් අවශ්‍යයි. අපි උත්සාහ කරනවා මේකට. මම දන්නේ ඔය අපේ සහෝදරිය ඔය නෙළුම් න්‍යාය වැඩසටහනේ ඒ විදිහට ඉන්නවාද කියලා. අපි උත්සාහ කරනවා මේ තරුණ සේවා සභාවේ ඔය වැඩසටහන කරන්න. මොකද බැංකු වලින් ණය දෙන්නේ නැහැ. අදත් මම බැංකු වලට කීපයක් ගියාම ඔය දැන් කියපු එකේම තමයි කිව්වේ චෙක් එකේ ප්‍රශ්න. එතකොට ණය ගන්න විදියක් නැහැ. අපිට තියෙන ප්‍රධානම දේ තමයි මේ ආයතන වල දැන් ආණ්ඩුව මේ දවස්වල 3ට 4ට පොලියට ණය දෙනවා. නමුත් තරුණ සේවා සභාව හරහා ඒක දෙනවා නම් මේ තරුණයින්ට ඔක්කොම කරන්න පුළුවන්. එහෙම වැඩ පිළිවෙලක් නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. අපත් කරමින් සිටින්නේ එයයි රජයට ආරාධනා කළා මේ සාකච්ඡාව පුරාම අප මැදිහත් වෙන්නට කියලා. අපට ඒ සඳහා සුබ ඉතාමත් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා මේ සඳහා මැදිහත් වන බව සහ මේ සඳහා නියාමනයක් ඉදිරිපත් කරන බව, ඒ වගේම මේ අගතියටපත් පාර්ශ්වයන් වෙනුවෙන් මැදිහත් වීමක් සිදු කරන බව අපගේ නිෂ්පාදන අංශය අමතා දැනුවත් කර තිබෙනවා. ඒ පිළිබඳව සුබවාදීව බලන්න අපිට පුළුවන්.
මට පොඩි දෙයක් එකතු කරන්න තියෙන එතුමාගේ සනස ගැන සඳහන් කරා. ඒක මම සඳහන් කළේ එතුම තිබිච්ච කාරණයක් මුලදීම කිරිවන්දනීය මහත්මයා සනස වගේ සංකල්ප ගේන්නේ ඇත්තටම ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම කියන අර චේතනාව එතන තියෙනවා. ඒක අර එතුමා සඳහන් කරන්නේ මේක මම කියන්න හේතුව එතුමන් සඳහන් කරන්නේ NGO ගමට ගිහිල්ලා ණය දෙනවා කියන එක. හැබැයි ශුද්ධ මූල්‍ය සමාගම් පනතේ 1916 අංක 6 පනතේ 8 වෙනි කොටසෙන් බලය දීලා තියෙනවා රාජ්‍ය නෝන සංවිධාන වල ශුද්ධ මූල්‍ය ක්‍රමයේ හරහා ගිහිල්ලා දිලිඳුකම පිටු දැකීම සඳහා ග්‍රාමීය ආර්ථිකයේ සවිබල ගැනීම සඳහා ණය දෙන්න. එතකොට මං කියන්නේ අර එහෙම ඒක NGO වැඩක් කියලා එහෙම හෙලා දෙකීම නෙමෙයි. ඒක හොඳයි. ඒක හරියට කර ගැනීම තමයි ආයෙත් අවශ්‍ය වෙන්නේ. එතකොට අර කිරිවන්දනීය මහත්මයා එතුමාගේ ওই සනස සංකල්පය ඒ වගේ දේවල් වල තිබිච්ච අර නිර්මලකම අපි ආපහු ඒ වෙතට ආපහු යනවා. ඒක පාදා ගන්න තමයි ඒක අද වෙනකොට යම් කිසි ප්‍රමාණයකින් ඇති. එතකොට මම අර කියන්නේ අර පිවිතුරු යුගය කියලා ඒ වෙත ආපසු යාම තමයි. ඒ කියන්නේ ජනසවිය සනස කියන්නේ ලංකාවේ ආර්ථිකයට මහ දැවැන්ත ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටවපු බලවේග. මේවා මොකක් හරි හේතුවක් නිසා දිගටම ඒ විදිහට ක්‍රියාත්මක වුණේ නැහැ. අන්න ඒ පළුදු ටික අපි හදාගත්තා නම් දැන් මෙතුමා කතා කරා අපිට තරුණ සේවා සභාව හරහා දායකත්වයක් දෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒගොල්ලෝ මේ හැමෝම අර ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ හැමෝම කොටස්කරුවන් කරගෙන අපිට ගමනක් යන්නට පුළුවන්. මම හිතනවා අපි සාකච්ඡාව අවසන් කරන්නටත් අපි හොඳම තැනකට ආවා කියලා ඔබ කියූ දෙයින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට ඔබේ කාර්යය තවදුරටත් මේ විදිහටම කරගෙන යන්න බලපෑම් කරන එක නවත්තන්නට එපා. ඔබේ කාර්යය ඉදිරියටත් කරගෙන යන්න අවසන් වශයෙන් කියන්න දෙයක් තියෙනවද? අවසන් වශයෙන් මම ස්වාධීන රූපවාහිනී සේවයට ස්තුතිවන්ත වෙනවා රන්සි නෙළුමේ පදනමේ මේ කරපු අලුත් වැඩේට. මේකේ ගැඹුරු බරපතලකම වටහාගෙන අපිත් එක ගමට ගිහිල්ලා මේ මිනිසුන්ගේ මේ දේවල් බලලා මේ වැඩසටහන ගැන සහ ඊට පස්සේ මේක රාජ්‍ය යාන්ත්‍රණයේ ඔසේ හරහා ප්‍රතිපත්ති සාධනය වෙනස් කිරීමට අපිට තිබිච්ච අවශ්‍යතාවයේ තේරුම් මරම් මේකට ප්‍රමුඛත්වයේ දීමගෙන සහ අපි විශේෂයෙන්ම ඔබට සුපුරුදු පරිස්තුතිවන්ත වෙනවා නෙළුමියායේ වැඩවලට අපිට හැමදාම ITN එක උදව් කරා. ඒ වෙනුවෙනුත් අපි විශේෂ ස්තුතියක් පිරිනමනවා. අපි ඉස්සරහටත් වැඩ කරනවා මිනිසුන් අතර ඉඳිමින් මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නට ඕනේ. ඔවුන්ගේ කඳුළු විකුණන්නට නෙමෙයි අතර මේ කඳුළු වලට අර්ථයක් දෙන්නට ආපහු නැවත උන් වැළපෙන්නේ නැති වෙන තැනකට මේ රට ගෙනියන්නට අවශ්‍යයි. දිලිඳුකමෙන් තොර රටක් අපේ සඳහා අපි වැඩ කරනවා, හඬ නගනවා, දෙකම කරනවා. ඒ කියන්නේ සද්ද නොකර වැඩ කරන්නෙත් නැහැ, වැඩ කරලා ඒ බව කියනවා. මොකද ඒ හඬ නැගෙන්නට අවශ්‍යයි. ඒ තුලින් විවිධ වෙනස්කම් අපිට ළඟා කරගන්නට වඩා හොඳ තැනක යන්නට පුළුවන් නිසා. හොඳයි. ඒ හඬත් සමග යම්කිසි බලපෑම් සහගත සිදුවීමක් ඉදිරියේදී මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් සිදුවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ජීවත් වෙන්නේ අධි පරිභෝජනවාදී සමාජයක. අපිට මේ සමාජයේ සිද්ධවන පරිභෝජනවාදය නතර කරන්නට කියා අපිට කෙනෙක්ට ඇඟිලි දික් කරන්නට බෑ. හැබැයි ඒ පරිභෝජනවාදය නිසා ඔවුන් අගතියටපත් වෙනවා නම් ඒන් බලක්වා ගන්නට මේ සමාජයේ අපේම සහෝදර පිරිස අපිට වගකීමක් තියෙනවා. ස්වාධීන රූපවාහිනී සේවය ඉෂ්ට කර අද දවසේ ඉෂ්ට කරේ අන්න ඒ වගකීමයි. ඔබට අද දවසේ සමුදෙනවා. අපි මුණගැහිමු ලබන සතියේත් මුණගැහිලා වඩාත් යහපත් අප කැමති රටක් දේශයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වන මේ කතිකාවත ඉදිරියටත් අරගෙන යමු. ආයුබෝවන්.